පටන්ගමු. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කළා නේද දර්ශ ගොඩනැගීම යටතේ ප්‍රධාන වශයෙන් ලෙස් පෙරස් මිල දර්ශකයේ සහ පාෂේ මිල දර්ශකයේ ඇතුළුව දර්ශ ගොඩනැගීම ගැන සාමාන්‍ය හොඳ අවබෝධයක් අපි ලබා ගත්තා සමහර. එතකොට අපි මේ සතියේ දැන් ගිය සතිය අපි ඉවර කළේ මූර්ත වැටුප කියන එකෙන්. මගේ අර පාංගිඩු උදාහරණ මතක ඇති නේද මූර්ත වැටුප කියන්නේ මොකද්ද? කිසියම් පුද්ගලයෙකුට ඇත්තට දැනෙන ඇත්තට එයාගේ නිලදී ගැනීම හැකියාව සඳහා බලපාන වැටුප. හරි. එතකොට අපිට ඊළඟට තියෙන්නේ තව කොටස් කීපයක් විතරයි. එතකොට ඒ කොටස් ඇරෙත් අපිට දැන් තියෙන්නේ දලදේශී නිෂ්පාදිත අවදමකී කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. දලදේශී නිෂ්පාදිතයේ වෙනස මිල මට්ටම් වෙනස් වීම මත කතරම් රදා පවතින්නේද යන්න මෙමගින් මැනි. එන දිල දිනවා. දැන් මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ රටක දලදේශී නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? රටක දලදේශී නිෂ්පාදිතය කියලා කියන්නේ රටේ සිල්ව භාණ්ඩ සේවාවල වටිනාකම නේද? එතකොට දැන් රටක දලදේශී නිෂ්පාදිතය ඉහළ යන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ලංකාවේ දලදේශී නිෂ්පාදිතය මට හරියට මතක නැහැ මම උදාහරණයක් විදිහට සාමාන්‍ය මේ මොනවද නිකන් ඉලක්කම් භාවිත කරන්නේ අපි හිතමු ලංකාවේ දලදේශී නිෂ්පාදිතය 2020 දී 2018 හිතමුකෝ 2018 දී ඩොලර් මිලියන 84යි කියලා හිතමුකෝ ඩොලර් බිලියන 84යි ඩොලර් බිලියන 84යි හරිද ඔය වගේ අවට ගන්න තමයි තියෙනවා ඇත්තටම එතන අපි හිතමු 2019 දී 2019 දී ලංකාවේ දලදේශී නිෂ්පාදිතය ඩොලර් බිලියන 88යි කියලා. හරිද? ඩොලර් බිලියන 88යි. දැන් මේ දලදේශී නිෂ්පාදිතයේ ඩොලර් බිලියන 84 ඉඳලා 88ට වැඩි වෙන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. දැන් මම කියවනේ දලදේශී නිෂ්පාදිතය කියන්නේ මොකද්ද? සියලුම භාණ්ඩ රටක සියලුම භාණ්ඩ සේවාවල වටිනාකමනේ. දැන් මේ 84 ඉඳලා 88ට වැඩි වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවද ඒ ක්‍රම දෙක? එක තමයි ඇත්තටම භාණ්ඩ සේවා නිෂ්පාදනය වැඩි වෙලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඇත්තටම වැඩි වෙලා. දෙවෙනි ක්‍රමය මොකක්ද? දෙවෙනි ක්‍රමය තමයි හිතන්නකෝ දැන් මේ සරල උදාහරණයක් මම පාවිච්චි කරන්නම්කෝ. අර පාංගිඩි 4 රටේම හදන්නේ පාංගිඩි 4යි කියලා හිතන්නකෝ. දැන් හිතන්නකෝ දැන් මේ අවුරුද්දේ දලදේශී නිෂ්පාදිතයේ 240යි කියලා පාංගිඩි 4යි පාංගිඩි 4යි දලදේශී නිෂ්පාදිතයේ 240. මේ 2019 අවුරුද්දේ දලදේශී නිෂ්පාදිතයේ 300ක් වෙලා. තුන්සිය වැඩි පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාංගිණියක බිල 75 වෙලා. පාංගිණියක බිල 75 වෙලා පාංගිණි ගන්න ඒ විදිහටම තිබිලා 300 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාංගිණි 5යි එකක බිල 60 ගන්න. මිල වෙනස් වෙලා නැතුව පාංගිණි වැඩි නිෂ්පාදනය කරපු පාංගිණි සංඛ්‍යාව වැඩි වෙලා 300 වෙන්න පුළුවන්. ඊට අපි දැක්ක දලදේශී නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා නේ. එකක් තමයි ඇත්ත භාණ්ඩා නිෂ්පාදනය ඇත්තම දා භාණ්ඩා නිෂ්පාදිතේ වැඩි වෙලා. ඒ කියන්නේ මිනිස්සු වැඩි වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒ හින්දා දලදේශී නිෂ්පාදිතය වැඩි වෙලා. අනිත් ක්‍රමේ තමයි මේ තියෙන භාණ්ඩ සේවාම තමයි. හැබැයි ඒ වගේ මිල මට්ටම් වැඩි වෙලා හින්දා දලදේශී නිෂ්පාදිතය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හින්දා දෙවෙනි ක්‍රමේ උද්දමනයේ හින්දා දලදේශී නිෂ්පාදිතය වැඩි වෙලා තියෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවක රටක ඇත්තට වෙන්නේ මොකද්ද? මේ හේතු දෙකම හින්දා එකතු වෙලා තමයි දලදේශී නිෂ්පාදිතය ඉහළ යනවා නම් ඉහළ යන්නේ. හරිද? සමහරලාට උද්දමනය වැඩි හින්දා සමහරලාට ඇත්ත භාණ්ඩ සේවා නිෂ්පාදිතය අඩු වෙන චින්ද දලදේශී නිෂ්පාදිතය අඩු වෙලා උද්දම ඊට වඩා වැඩි වෙන දලදේශී නිෂ්පාදිතය වැඩි වෙලා තියෙන පුළුවන්. මේ මෙන්න මේ එක දෙක කියන කාරණු දෙකෙන් බලපෑම නෝ තමයි දලදේශී නිෂ්පාදිතය වෙනස් වෙන්නේ. එතකොට දැන් දලදේශී නිෂ්පාදිත අවදම්කයක් අපි භාවිත කරන්නේ මොකටද? දලදේශී නිෂ්පාදිත අවදම්කයක් භාවිත කරන්නේ මේ දලදේශී නිෂ්පාදිතය ඇත්තට වැඩි වෙන්න කොච්චරක් දුරට මිල මට්ටම් වෙනස් වීම බලපෑවද කියන එක හොයන්න. දැන් අපිට ඇත්තටම රට දියුණුවනවද කියලා බලන්න. හරි, පස්සේ ජොයින් වෙච්ච අයටත් මම තාම ලොකු දෙයක් කළේ නැහැ. දලදේශී නිෂ්පාදිතය හඳුන්වාගෙන ගියේ. එතකොට මම කිව්වා දලදේශී නිෂ්පාදිතය කියලා කියන්නේ සියලුම භාණ්ඩ සේවා වටිනාකම රටක් නිෂ්පාදනය කරන. එතකොට දැන් මේ රටක් ඇත්තටම දිනවලද දිනු වෙන්නේ මොකක් හින්දාද? මිල මට්ටම විතරක් වැඩි කළ වැඩක් තියනවද? නැහැ නේද? නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට රටක ඇත්ත දිනුවම අයින්න පුළුවන් කියන්නේ දලදේශී කියන්නේ. දලදේශී නිෂ්පාදිතය. කියන්නේ මූර්ත දලදේශී නිෂ්පාදිතය. ඒ කියන්නේ ඇත්තටම භාණ්ඩ හා සේවා පරණ මිල ගණන් යටතේම භාණ්ඩ හා සේවාවල වටිනාකම් වෙන්නහම එයාගේ වැඩි නම් කියන්නේ ඇත්තටම රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය
වැඩි වෙලා. අන්න එතකොට අපිට ලේසියෙන් කියන්න පුළුවන් රටක් ඒ කියන්නේ රටක ආර්ථික වර්ධනය පැහැදිලි ආර්ථික වර්ධනයක් දකින්න තියෙනවා කියලා. මොකද නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා ප්‍රමාණය ඇත්තටම වැඩි වෙලා හින්දා. ඒතර අපි අපේ අවධානය යොමු කරන්නේ ඒ වගේ දේ සඳහා අපේ අවධානය යොමු කරන්නේ මූර්ත දළදේශීය නිෂ්පාදනය. ඒතර මේ දළදේශීය නිෂ්පාදනය අවදමකෙන් කරන්නේ මේ නාමික දළදේශීය නිෂ්පාදනය. නාමික දළදේශීය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වර්තමාන මිල ගණන යටතේ. දැන් මේ 2019 දින භාණ්ඩ සේවාල වටිනාකම්මනේ 2019 මිල ගණන යටතේ. අන්න 2019 මිල ගණන යටතේ මනින ලබන දළදේශීය නිෂ්පාදිත යගේ තමයි මේ නාමික දළදේශීය නිෂ්පාදිත යගේ කියන්නේ. ඒතර මූර්ත දළදේශීය නිෂ්පාදිත යගේ කියන්නේ මොකක්ද? මූර්ත දළදේශීය නිෂ්පාදිත යගේ කියලා කියන්නේ ඊට කලින් පදනම් වර්ෂයක මිල යටතේ දැන් මේ 2019 අවුරුද්දේ හදපු භාණ්ඩ නිෂ්පාදනවල වටිනාකම මනිනවා. හැබැයි පාවිච්චි කරන්නේ මිල මොන අවුරුද්දේ මිලද? මොකක් හරි කලින් පදනම් වර්ෂයක මිල. 2015 වෙන්න පුළුවන්, 14 වෙන්න පුළුවන්, ඒ වගේ පරණ කලින් අවුරුද්දක මිල යටතේ තමයි 2019 නිෂ්පාදනය කරපු භාණ්ඩ සේවාවල වටිනාකම මනින්නේ. ඒතර එහෙම තීද්දිත් දළදේශීය නිෂ්පාදිත වැඩි වෙලා නම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ වැඩි වෙන එක මේ හේතු මොකද්ද? භාණ්ඩ සේවා නිෂ්පාදිත වැඩි වෙලා කියන එක. හරි. ඒතර දැන් මේකට සූත්‍ර තමයි මේ දීලා තියෙන්නේ. මේ දළදේශීය නිෂ්පාදිත අවදමකේ කියන්නේ අර උද්දමනය වගේ කතන්දරයක්. දැන් අපිට උද්දමනය හොයන්නේ එහෙමනේ. දැන් උද්දමනයේ සූත්‍රය මතකද? උද්දමනය වෙ මොකද්ද? මේ අවුරුද්දේ නාමික මිල නම් කලින් පදනම් වර්ෂයක මිල නේද? පදනම් වර්ෂයක මිල. ඒ කියන්නේ උද්දමනය වෙ කොහොමද? ගිය අවුරුද්දේ පාංගෙඩියක් රුපියල් 50යි නම් මේ අවුරුද්දේ 60යි නම් 60 බෙදීම් 50 120යි කියලා උද්දමනය ආවනේ. එහෙම නෙවෙයි. ඒ වගේ මේ දළදේශීය නිෂ්පාදිත අවදමකේ කියන්නේ මේ උද්දමනය වගේ එකක්. හරිද? එතකොට දළදේශීය නිෂ්පාදිත අවදමකේ සූත්‍රය තමයි මේ නාමික දළදේශීය නිෂ්පාදිත බෙදීම මූර්ත දළදේශීය නිෂ්පාදිත. මේකෙන් එනවා කොච්චර බලපෑමක් දළදේශීය නිෂ්පාදිත කෙරෙහි කරලාද කියලා මිල මට්ටම. දැන් ඊළඟට මතක තියාගන්න මේ දළදේශීය නිෂ්පාදිත කියන්නේ ඇත්තටම උද්දමනයට වඩා, ඒ කියන්නේ අපි උද්දමනය හරහා මේ මිල දර්ශකනේ, මිල දර්ශක වලටත් වඩා ටිකක් පැහැදිලිව රටේ මිල මට්ටම ගැන කියන්න පුළුවන් දර්ශකයක් තමයි දළදේශීය නිෂ්පාදිත අවදමක. ඒකට හේතුව මොකද්ද? දැන් මිල දර්ශකයක අපි දැක්කා අපි නිශ්චිත භාණ්ඩ පැසක් සඳහා තමයි මිල දර්ශකයක් හදන්නේ. සමහර වෙලාවට දැන් මේ නිශ්චිත භාණ්ඩ පැස පදනම් වර්ෂ 2015 නම් 2015 පද මේ භාණ්ඩ පැස සඳහා තමයි දෙකටම මේ මිල දර්ශක ගන්නේ කරගෙන යන්නේ. හැබැයි දැන් 2020 වෙනකොට මේ භාණ්ඩ පැස ටිකක් වෙනස් වෙලා තියෙන පුළුවන් නේද? අපි සමහර විට ඒක අවධානයට යොමු නොකරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි ආදේශක භාණ්ඩ ඇවිල්ලා තියෙන පුළුවන්, මොනවා හරි අලුතෙන් භාණ්ඩ ඇවිල්ලා තියෙන පුළුවන්. ඊට පස්සේ මේ භාණ්ඩ පැසට පිටින් තියෙන භාණ්ඩ තියෙනවානේ. ඒ වගේ මිල මට්ටමත් ඇත්තටම මේ ඒවට පිටින් තියෙන භාණ්ඩ පැසට පිටින් තියෙන භාණ්ඩවල මිල මට්ටමත් මේ මිල දර්ශකෙන් අපිට අවබෝධයක් ලබා ගන්න බෑ. හැබැයි දළදේශීය නිෂ්පාදිත කියන්නේ රටේ සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදිතේ වටිනාකමනේ. එතකොට මේ දළදේශීය නිෂ්පාදිත අවදාම කියමගින් රටේ තියෙන සියලුම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස් වීම ගැන අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් ඉඳ මේක මිල දර්ශක වලටත් වඩා ශක්තිමත්, ඒ කියන්නේ මේ සාමාන්‍ය පාරිභෝගික මිල දර්ශකකට වඩා ශක්තිමත් මිල දර්ශකයක් කියලා අපිට කියන්න පුළුවන්. පදනම් වර්ෂය සඳහා මෙම දර්ශකයගේ 100ක් මතක නේද? මිල නිකම් පාරිභෝගික මිල දර්ශක වලත් පදනම් වර්ෂයේ මිල දර්ශකය ගත්තේ අපි 100යි කියලා. ඊළඟට අපිට තියෙන මේ පාඩමේ අවසන් කොටස කලින් කොටස දර්ශකාංගික පදනම් වර්ෂය වෙනස් කර නැවත ගණනය කිරීම. ඊට කලින් දර්ශේෂී නිෂ්පාදිත අවදම් කරගිය සතින් හරි ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවනේ chat එකේ දාන්න පුළුවන් නැත්තම් අහන්න. රිසෙන් කරන්න. හරි. ලයින් එක ක්ලියර් වෙන්න ඉඳ මම පොඩ්ඩක් වීඩියෝ ඔෆ් කළා. දර්ශකාංකයක පදනම් වර්ෂය වෙනස් කර නැවත ගණනය කියන එක. දැන් මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ දැන් අපි දර්ශකාංක මිල දර්ශක ගණනය කරගෙන එනවා 2000 ඉඳලා ගණනය කරගෙන එනවා කියලා හිතන්නකෝ. 2009 1990 ඉඳලා ගණනය කරගෙන එනවා කියලා. ඔබ 1990 ඉඳලා මිල දර්ශක ගණනය කරගෙන එද්දි මම මේ ගෙස හැදලි කළා. ඒතර දැන් මේක 2005 විතර වෙද්දි මේ මිල ගණන් අතර හැදලි වෙනසක් තියෙනවා. දැන් මේ 1990 වගේ කාලේ අපේ පාංගෙඩියක මිල රුපියල් 3ක් වගේ වෙන්නේ නැති. බැලෙන් 2005 විතර කාලේ වෙනකොට ඔයගොල්ලන්ට මතකද කියලා මම දන්නේ නැහැ හරියට.
මං හිතන්නේ පාන් ගෙඩියක් සාමාන්‍ය රුපියල් 30ක් විතර වෙලා. හරිද? දැන් 10 ගුණයක් විතර වෙලා. එතකොට දැන් මේ මිල දර්ශකයේ මේ අවුරු මේ මේ කාලේ 100ක් විතර තිබ්බනම් ඔය කියන්නේ 2005 වෙනකොට මිල දර්ශකයේ 1000ක් විතර වෙලා. දැන් මේ මිල දර්ශක දෙක සංසන්දනය කරන්න අමාරුයිනේ. ඒ කියන්නේ දැන් මේ 1990 100 විතර තිබිලා 2005 වෙද්දි 1000 විතර වෙලා. එතකොට අර උද්දමනේ නිකන් 100ට 1000කින් විතර වැඩි වෙලා වගේ දැන් පේන්නේ. එතකොට එහෙම අපි කරන්නේ අපි සාමාන්‍යයෙන් මිල දර්ශක තියාගන්නේ 10 20 30 වගේ අපිට සංඛ්‍යාත්මකව බැලුව බැලමට ලේසියෙන් අර්ථකථනය කරන්න පුළුවන් මට්ටම් වලින් මිල දර මේ මට්ටම් වලින් උද්දමන අනුපාතික දිහා බලලා අදහසක් ලබා ගන්න පුළුවන් මට්ටම් වලින් උද්දමන අනුපාත ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ මිල දර්ශක තියාගන්න ඕනේ. ඒතර එහෙම කරන්න නම් අපි හැමතිස්සෙම දැනගන්න ඕනේ මේ මිල මට්ටම සාමාන්‍ය දැන් මිල මට්ටම සාමාන්‍ය මෙහෙම වැඩි වීගෙන මෙහෙම වැඩි වෙ යනවානේ. මෙන්න මේ වගේ මිල මට්ටම මේ වැඩි මිල මට්ටම වැඩි වෙගෙන යනකොට යම් කිසි මට්ටමකට වැඩි වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ අපේ පදනම් වර්ෂය වෙනස් කරලා ඉවර වෙලා පදනම් වර්ෂය යාවත් කාලීන කරලා ඉවරලා ඊට පස්සේ අර මිල දර්ශකයෙන් කියවෙන දේ වඩාත් අර්ථාන්විතව තේරුම් ගන්න පුළුවන් විදිහට මිල දර්ශකය වෙනස් කරගන්න. ඒ කියන්නේ අපි මේක 1998 විතර එනකොට ඔන්න පදනම් වර්ෂය ආපහු 1998 කරලා දර්ශකයාගේ 100 කරනවා. ඒතර 2005 මිල මට්ටම් මැනෙන්නේ 1998ට සාපේක්ෂව විතර 2005 ඉඳලා මිල මට්ටම් වැඩි වේගෙන යනකොට හිතන්නකෝ 2013 විතර අවුරුද්දකට ආවා කියලා. ඒතර 2013 වගේ අවුරුද්දට ආවම මොකද කරන්නේ? අපි ආයෙත් දර්ශක 2005 දර්ශකයාගේ 100ට සාපේක්ෂව 2013 දර්ශකයාගේ 187ක් වෙලා කියලා හිතනවා. අපි ආයෙ මොකද කරන්නේ? 2013 දර්ශකයාගේ 100 කරලා ආයෙ 2014 ඉඳන් පටන් ගන්න 2013ට සාපේක්ෂව මිල දර්ශකේ මරි. දැන් එතකොට දැන් මේ විදිහට දැන් දර්ශක වෙනස් කරනවානේ. මෙන්න මේ දර්ශකයාගේ වෙනස් කරන සූත්‍රයක් තමයි මේ උඩ දීලා තියෙන්නේ. දැන් දර්ශකක පදනම් වර්ෂය වෙනස් කරන එක මේ කරන්නේ. පදනම් වර්ෂය වෙනස් කරලා නැවත ගන්න එකට සූත්‍රය තමයි මේ දීලා තියෙන්නේ. ඒක නව පාද වර්ෂයට අනුව දර්ශකයාගේ. දැන් මම කියවනේ අපි මොකද කළේ මේ ඇවිල්ලි කරලා මේ 2013 දී දර්ශකයාගේ තිබ්බා 2015ට 2005ට සාපේක්ෂව 2013 දර්ශකයාගේ තිබ්බා කීයද 187. හැබැයි අපි 2013 දී මොකද කළේ? 2014 දී අපි දර්ශකයාගේ 2014 දී අපි දර්ශකයාගේ පදනම් වෙනස් කරලා ඉවරලා 2013 පදනම් වර්ෂය කළා නේද? එතකොට අන්න එහෙම නව දර්ශකයකින් දැන් 2014 දී මනින්න ඕනේ 2005ට සාපේක්ෂව නෙවෙයි 2013ට සාපේක්ෂව. මෙන්න මේ විදිහට කරන එක තමයි මේ සූත්‍රය දීලා තියෙන්නේ. කියන්නේ නව පාද වර්ෂය. දැන් අපි උදාහරණ දෙනවා 2013ට සාපේක්ෂව දර්ශකයාගේ කීයද කියලා 2014 හොයන එක තමයි මේ දීලා තියෙන්නේ. ඒකේ සූත්‍රය මොකද්ද? ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකය. ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකය. දැන් ගණන් බලන වර්ෂය මොකද්ද? ගණන් බලන වර්ෂවල දැන් අපි 2014 එක හොයන්නේ 2014ට සාපේක්ෂව. එහෙනම් දැන් අපි මේ 2014 දර්ශකය හොයන්නේ. හරිද? දැන් අපි 2014 දර්ශකයාගේ දැන් හිතනකොට ඔහොම ගිහිල්ලා 2013 දර්ශකයාගේ 187යි 2014 දර්ශකයාගේ 195යි කියලා. හරි 2005 තමයි 100. හරිද? පැහැදිලිව ලියන්නම්කෝ මම මේක. 2005 තමයි අපේ කලින් පදනම් වර්ෂයේ කි දර්ශකයාගේ 100යි 2013 වෙද්දි 187ක් වෙලා දැන් 2014 වෙද්දි 195ක් වෙලා දැන් අපේ සංඛ්‍යා ලේඛන කරන අදාළ ආයතන තීරණය කරනවා අපි 2013 පදනම් වර්ෂය කරමු කියලා. පදනම් වර්ෂය කරන්නත් අර අපි එදා ඉගෙන ගත්ත කරුණු සලකලා බලල ඉවරලා ඒගොල්ලෝ හිතනවා 2013 අපි දැන් පදනම් වර්ෂය කරමු කියලා. දැන් හොම් කරාම එතන 2013 දර්ශකයාගේ කී වෙනවද? ඒකේ දර්ශකයාගේ 100 වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් 2014 නව දර්ශකයාගේ හොයන්න ඕනේ. ඒ හොයන සූත්‍රය තමයි අපි ඉගෙන ගන්න යන්නේ. දැන් නව පාද වර්ෂයට අනුව දර්ශකයාගේ. නව පාද වර්ෂය කියන්නේ 2013. හරිද? ඒකට අනුව ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකයාගේ මුලින්ම
ෂෙයා වෙලා අන්දි ප්‍රසන්ටේෂන් එක පේනවා නේද ඔයගලන්ට බෝඩ් එකේ පේන්නේ සූත්‍රය විතරයි වෙන කිසි දෙයක් පේන්නේ නැහැ කලින් ස්ලයිඩ් එකේ පෙන්නේ නැද්ද මේ අවදාමකෙක නෑ ඒක පෙවුනේ නැහැ කලින් කියන්නේ නැහැ හරි එහෙනම් මම මේක දාන්න මුලින්ම මේ එක දැක්කෙත් නැහැ නේද ඔතන දැන් පේනවද ඔයගලන්ට? ඔව් පේනද? ලියලා තියෙනවා පේනව නේද? ඔව් පේනවා. ඒක තමයි මම වැරදි ක්ෂා කළේ. සමහරවිට මේ මම පොඩටක් ගල කියන්න. දැන් මේ මම අර කලින් කී කී හිටියේ 2018 අර ඒක න ලොකු දෙයක් ලිව්ව නෑ මම. මේ 84යි කියලා පෙන්නවා. 19 88යි කියලා පෙන්නවා. එතකොට අර ඊට පස්සේ මම මේ හේතු දෙක ලිව්වේ. මේ සටහන් කරගන්න ඕගොල්ලෝ. ඇත්තට දලදේශ නිෂ්පාදිත වෙනස් වෙන බලපාන හේතු දෙක එකක් තමයි මිල මට්ටම් වැඩි වීම උද්දමන අනිත් එක තමයි ඇත්ත භාණ්ඩා සේවා නිෂ්පාදිත වැඩි වෙන එක. එතකොට මේක වැඩක් නෑ මේක උගලන් තේරෙන්නේ නැතිනේ උද්දමනේ කොහොමද කරන්නේ කියලා ලිව්වේ මම මේ ලිව්වේ අර 2015 24 අර මේ බාස්කට් එක දැන්නේ අර මිල දර්ශක සඳහා අපි හැමතිස්සෙම භාවිත කරන්නේ නිශ්චිත භාණ්ඩ පැසක්. හැබැයි දලදේශ නිෂ්පාදිත අවදම කීදී රටේ සියලුම භාණ්ඩා සේවාවල මිල ගණන් අපි සැලකිලට ගන්න හින්දා ඒක වඩා ශක්තිමත් කියලා මම කිව්වා මිල දර්ශකයක් හැටියට පාරිභෝගික මිල දර්ශක වලට වඩා හරිද හරි ඊට පස්සේ දැන් මම මේක පැහැදිලි කර කර හිටියේ හරිද අද වෙලාවට කිව්වේ නැත්තම් මේකත් ආයෙ මුලින්ම කරන්න දැන් දැන් පේනව නේද පේන හරි දැන් දැන් 2005 අවුරුද්දේ දර්ශකයාගේ CI කියලා අපි අරගෙන ඉවරලා 2013 වෙනකන් ඇවිල්ලා ඒ දර්ශකයාගේ 187යි කියලා තිබ්බ. ඊට පස්සේ 2014 තේ ක්‍රමයට 195යි කියලා අපි දැක්කා. දැන් ඊට පස්සේ අපේ ආය අපේ මේ මිල දර්ශක ගන්න කරන ආයතන කල්පනා කරනවා මේක වෙනස් කරමු. දැන් කාලය හරි මේ දර්ශකයේ අගේ ඕනට වඩා වැඩි අගයකට ඇවිල්ලා ඉවරලා අපිට අස්ථාන්විත නැති වෙගෙන යනවා. ඒ හින්දා අපි නව පදනම් වර්ෂයේ විදිහට අලුත් මිල මට්ටම් වලට ගැලපෙන විදිහට අපේ අර දර්ශක පදනම් වර්ෂය තෝරා ගන්න ක්‍රමයක් භාවිතා කරලා 2013 කියන අවුරුද්ද පදනම් වර්ෂය විදිහට තෝරගමු කියලා. එහෙම තෝරගත්ත ගමන් මොකද වෙන්නේ? අලුත් ශ්‍රේණියේ පදනම් වර්ෂ 2013 වෙච්ච ගමන් අලුත් ශ්‍රේණියේ 2013 අදාළ දර්ශකයාගේ 100 බවට පත් වෙනවා. හරි. දැන් නවපාද වර්ෂයට අනුව දර්ශකගේ දැන් 2014 සදා ගණනය කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ මේ තීරණය ගත්තේ 2014 හින්දා. එතකොට මොකද්ද මේ සූත්‍රය දාන්න තියෙන්නේ? දැන් නවපාද වර්ෂයට දර්ශකගේ සමාන ගණන් බලන වර්ෂයේ පැරණි දර්ශකය. දැන් ගණන් බලන වර්ෂය මොකද්ද? 2014 අවුරුද්ද නේද? දැන් 2014 අවුරුද්දේ පැරණි දර්ශකය තමයි භාවිත කරන්නේ. එතකොට පැරණි ශ්‍රේණිය නෝ 2014 ගන්න. 2014 අවුරුද්දේ දර්ශකය 195යි. එතකොට නවපාද වර්ෂයේ පැරණි දර්ශකය. දැන් නවපාද වර්ෂය මොකද්ද? නවපාද වර්ෂය කියන්නේ මේ නවපදනම් වර්ෂය. අපේ කියන්නේ මේ 2013 අවුරුද්ද. එතකොට 2013 අවුරුද්දේ පැරණි දර්ශකයගේ තමයි අපිට ඕනේ වෙන්නේ මේ යගේ. 187. නේ 187 යටට දැම්මා. ඕක 100 100 වැඩි කළාම එන උත්තරේ තමයි අපිට එන්නේ. අපිට මෙතන එනවා කියලා හිතනවා 107ක්. 107ක් වගේ. එතකොට 107 තමයි අපේ
2014 අවුරුද සඳහා නව පාද වර්ෂයට අනුව දාර්ශක අගය මේ 100ට සාපේක්ෂව 2014 අවුරුද්දේ නව පාද වර්ෂයට අදාළ නව පාද වර්ෂයට සාපේක්ෂව දාර්ශක අගය තමයි මෙන්න මේක. ඔහොම තමයි ওই සූත්‍රය අපි apply කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ටග් ගාලා මට මෙන්න මේක හදලා දෙන්න. දැන් මේ දීලා තියෙන්නේ වීමිල දාර්ශකයක් 2000 වර්ෂයේ පදනම් කරගෙන. හරිද? දැන් මට ඔයගොල්ලෝ හදලා දෙන්න. දැන් මේ තියෙන 2010 අවුරුද්දෙත් මේ 2000 පදනම් වර්ෂය කරගෙන වීමිල දාර්ශකයගේ මේ 2011 වීමිල දාර්ශකයගේ 2000 පදනම් වර්ෂය කරගෙන. හරිද? ඔය විදිහට දාර්ශකලාගේ තමයි මේ දීලා තියෙන්නේ. දැන් මට ඔයගොල්ලෝ මේකම හදලා දෙන්න 2010 පදනම් වර්ෂය කරලා. ටග් ගාලා හදන්න බලන්න. දැන් 2019 දැන් 2010 අවුරුද්ද පදනම් වර්ෂය කළා අර කලින් සූත්‍රේ පාවිච්චි කරලා 10 11 12 13 14 සඳහා දර්ශක අගයන් හොයන්න ඕගොල්ලෝ සස්නේ හොඳයි. හරි. හස්නේ හොඳයි. අශිනි. හොඳයි. අනිත් අය දාන්නකෝ මේ උත්තර හරි. එතකොට මම දැන් කවුරු හරි හැදුවේ නැති කෙනෙක් ඉන්නනම් බලන්න ඩක්කල් හදන්නම්. ඔයගොල්ලෝ මම ලියනවා පේන නැත්නම් ඩක්කල් කියන්න හොඳේ. මොකද මම මේ වෙන ෆෝන් එකකින් වගේ බලාගෙන නැහැ මේ ලියන්නේ මොනවද කියලා. එතකොට දැන් කොහොමද අපි 2010 අවුරුද්දෙන් 2010 ම හොයමුකෝ දැන් දැන් 2010 අමුතෙන් හොයන්න දැන් නැහැ මම දැන් පදනම් වර්ෂයේ 2010 කියලා කිව්වනේ ඒතොර 2010 ආගේ 100 තමයි හරිද? ඒතර 2011 ආගේ කොහොමද හොයන්නේ? දැන් අපි සූත්‍රට ගණන් බලන වර්ෂයේ පැරණි දාර්ශකය. දැන් ගණන් බලන වර්ෂය මොකද්ද? 2011. ඒකේ පැරණි දාර්ශකය කීයද? 200යි. ඊට පස්සේ මොකද්ද? නව පාද වර්ෂයේ පැරණි දාර්ශකය. දැන් නව පාද වර්ෂය මොකද්ද? 2010. ඒකේ පැරණි දාර්ශකය මොකද්ද? 180. වැඩි කළා 100ට 100 කියන උත්තරේ 111.11 මෙතන එන්නේ කීයද 225 බෙදීම 180 වැඩි කිරීම 100ට 100 ඒ කියන්නේ 125යි මෙතන اگේ කීයද 138.89යි මෙතන اگේ කීයද 300 බෙදීම 180 වැඩි කිරීම 100ට 100 ඒ කියන්නේ කීයද 166.6යි 7යි මේකේ උත්තර ටිකත් මම නිකන් දාගෙන යනවා ඔයගොල්ලෝ ගෙදරදී හදාගන්න. මෙතන එනවා මේක 2010. 100 නේ මේ සහල් වෙල දර්ශකයක් මේක. මෙතන 118.18යි. මෙතන 127.27යි. මෙතන 145.45යි. මෙතන 181.82යි. දැන් බලන්න මේ මේක දර්ශක ගණනය කරගත්ත එකේ ප්‍රයෝජනේ දැන් දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ මිල ගණන් වෙනස් වීම ගණනය කරන්න හරිද මිල ගණන් වෙනස් වීම ගණනය කරන්නේ කොහමද දැන් 2010 ට සාපේක්ෂව 11 මිල ගණන කොච්චරකින් වැඩි වෙනවද කියලා අපිට හොයන්න පුළුවන් කොච්චරකින් වැඩි වෙලාද 111.11 බෙදීම 100 වැඩි කිරීම 100 100 නේ මිල වැඩි වීම ප්‍රතිශතය 11.1යි මේ ඊට 2011 ඉඳලා 12ට මිල වැඩි වීම ප්‍රතිශතය කොහමද 2011 ඉඳන් 2012 මිල වැඩි වීම ප්‍රතිශතය කොහමද? ඒක ඇවිල්ලා 125යි. ඔය විදිහට අපිට මේ ප්‍රතිශත ටිකත් හොයාගන්න පුළුවන් නේද? අවුරුද්දෙන් අවුරුද්ද බලාගෙන ගිහිල්ලා. එතකොට මෙතන එනවා 38.89ක්. මෙතන එනවා 66.67ක්. හරිද? මේ පදන වර්ෂයට සාපේක්ෂ මිල ගණනමද? අවුරුද්දෙන් අවුරුද්ද වෙන මේ පදනම් වර්ෂයට සාපේක්ෂව මිල වැඩි වෙනවා මේ වෙලාවේදී.
මෙතන තේ වගේ හොයාගන්න පුළුවන් 18යි 27යි 45යි 81යි කියලා. ඊට අර දැන් කලින් නිකන් ඉලක්කම් ටික ගැලපෙන්නේ නැහැ වගේනේ මේ 250 160. දැන් ඊට වඩා අපිට අගයක් ඒ කියන්නේ අදහසක් එනවා දැන් මේ බැලුවාම මේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා පදනම් වර්ෂය ආවත් කාලෙම කරපු ඉඳනේ. කලින් 180 200 හිම ගැනු 110 130 අපිට බල්ලිවල අදහසක් ලබා ගන්න බෑනේ මේ දර්ශ දර්ශක දෙක අතර. හැබැයි අපි දෙකම 100 කල් ඉවර ගණනය කළා අපිට පැහැදිලිව දැන් බැලුවාම බැලු බැලමට පේනවා මේ සහල් මිල දර්ශක වී මිල දර්ශකේ වඩා ටිකක් වැඩි වැඩි වෙලා කියලා. මොකද මේක 180 කට ගිහිල්ලා මේක 160 60 කියලා. කලින් තිබ්බ අගයන් අනු කලින් තිබ්බ අගයන් අනු දැන් 180 ඉඳලා 300ට ගිහිල්ලා මේක 110 ඉඳලා 200ට ගිහිල්ලා දැන් අපිට අර දර්ශකයාගේ දිහා බල එකපාරටම මුකුත් කියන්නේ නැහැ. මොකද මේ වීරවැලි දර්ශකයාගේ අගයන් ඇත්තටම වැඩි. හේතුව වෙලා ඇත්ත මොකක්ද අර 2000 2010 කාලේ වීමල දර්ශකයාගේ ගොඩක් වැඩි වෙලා ඇති. වීමල ගොඩක් වැඩි වෙගේ වැඩි වෙලා ඇති. ඒ හින්දා අර මෙතන දර්ශක අගයන් කොහොමත් වැඩි යගේකින් තමයි පටන් ගන්නම තියෙන 180. හැබැයි අපි පදනම් වර්ෂය වෙනස් කරපු ගමන් අපිට පේනවා 2010න් පස්සේ ඇත්තටම වීමලට වඩා සහල්මිය තමයි වැඩි වෙගේ වැඩි වෙලා තියෙන්නේ කියලා මේ අලුත් දර්ශකාංක දිහා බල්ල බැලුව බැලමට කියන්න පුළුවන්. අපිට කිය ඒ කියන්නේ අපිට මේ දර්ශකාංකෙන් හම්බෙන ප්‍රයෝජනවත් තොරතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මේ යාවත් කාලින් කිරීම කරපු හින්දා. තේරෙනවා නේද? उत्तर दिल तेन हो අවසාන තීරී කොටස ශ්‍රීලංකාවේ භාවිතාවන දර්ශකාංක කිහිපයක් දැන් මේ දර්ශකාංක සැරින් සැරේ මම මේ සාකච්ඡා කළා නේද? ජාතික පාරිභෝගික මිල දර්ශකය. ජාතික පාරිභෝගික මිල දර්ශකය කියලා කියන්නේ අපේ භාවිතා කරන සාමාන්‍ය මිල දර්ශකයක්. ඒතර මේක ඇවිල්ලා මේ ලංකාවේ භාවිතා කරන ප්‍රධාන මිල දර්ශක දෙකක් තියෙනවා. එකක් තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය, අනිත් එක තමයි ජාතික පාරිභෝගික මිල දර්ශකය. දැන් ඔය මහා බැංකුව බල කරන මේ මොනවද මාධ්‍ය නිවේදනයෙන් බැලුවොත් එම ඕගොල්ලන්ට මේ මිල දර්ශකවල වෙනස් කීම් බලන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් කියවෙන්නේ පාරිභෝගික භාණ්ඩ පැසක සාමාන්‍ය මිල මට්ටම වෙනස් වෙන ආකාරය. පාරිභෝගික භාණ්ඩ පැසක සාමාන්‍ය මිල මට්ටම වෙනස් වෙන ආකාරය තමයි පාරිභෝගික මිල දර්ශක වලින් ලබා දෙන්නේ. ඊට තොග මිල දර්ශකෙන් ලබා දෙන්නේ මොකද්ද? තොග මිල දර්ශකෙන් ඕගලන්ට ලබා දෙන්නේ තොග මිල දර්ශකෙන් ලබා දෙන්නේ මේ අපි නිෂ්පාදිතව. නිෂ්පාදිතව කෙලින්ම සිල්ලර වෙලෙන්දන්ට විකුණන තැන් තියෙනව නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා තොග වෙලද පොලවල් තියෙනවා, තොග මාල වෙලද පොලවල් තියෙනවා, තොග එළවලු වෙලද පොලවල් තියෙනවා නේද? අන්න ඒ වගේ තොග මිල කොහොමද වෙනස් වෙන්නේ කියන එක, තොග මිල මට්ටම වෙනස් වීම කොහොමද වෙන්නේ කියන එක ප්‍රකාශ කරන දර්ශකයක් තමයි තොග මිල දර්ශකය කියලා කියන්නේ. කියන්නේ කෙලින්ම නිෂ්පාදිතයන්ගෙන් සිල්ලර වෙලදුන්ට භාණ්ඩ විකුණන මිල මට්ටමේ වෙනස් වීම තමයි තොග මිල දර්ශකයෙන් කියන්නේ. समस्त कोटास मिल दर्शक अभी मुलिम सा उदाहरण श्रीलंका समागम कोटास मिल वेनाम पिलिम बुकर दर्शक समस्त कोटास मिल दर्शक एस एन पी विश्व दर्शक एस एन पी विश्व दर्शक लंका कोटास मिलदपुर समागम इहलम लंका कोटास मिलदपुर समागम इहलम वटनाक समागम विश्व අරගෙන ඉවරලා මෙහිම ලයිස්තුවක් හදලා තියෙනවා. හරිද? අන්න ඒ සමාගම් 20 ේ කොටස් මිල කොහොමද වෙනස් වෙන්නේ කියලා පිළිබිඹු කරන දර්ශකය තමයි S&P 20 දර්ශකය කියලා කියන්නේ. දැන් මේ සමාගම් 20ත් කාලෙන් කාලට වෙනස් වෙනවා නේද? දැන් ලංකාවේ පහුගිය කාලේ දැන් ලංකාවේ මොකක්ද ඉහළ වැඩිම වටිනාකමක් සහිත මේ සමාගම. දැන් පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්ක සාමාන්‍යයෙන් ඔය දෙක වෙනස් වෙයි තිබ්බේ ජෝන් කීල් සහ මේ ලංකා දුම්කර සමාගම අතර තමයි දෙක වෙනස් වෙවි තිබෙන්නේ. හැබැයි දැන් පහුගිය ගිය මාසෙ වගේ ඔයගොල්ලෝ දැක්කා LOC සමාගම මේකේ උඩටම ගියා. ඒතර ඒ වගේ දැන් සමහර ලාවට මේ සමාගම් 20 ර දැන් සමාගම් 20 ඇතුළත සමහර ලාවට අලුත් සමාගම් එනවා. 20 තියෙන සමාගම් එළියට යනවා. ඒ විදිහට කාලෙන් කාලෙ මේ ලයිස්තු එයාවත් කාලින වෙනවා. හැබැයි කොටස් වලදී ඉහිලම වටනකමක් සැයි සමාගම් 20 ඉහිලම වටනකමක් කියලා කියන්නේ ඉහිල කොට සීළු කොටස් සංඛ්‍යාව කොටස් මිලෙන් වැඩි කරලා ඉවරලා एनवाने में लाइस्टुगत प्राग्दाने अन्नेक वैडिम समागाम विस्से
කොටස් මිල කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මේ S&P 20 දර්ශකයෙන් ලබා දෙන්නේ. හරිද? මේ තමයි ශ්‍රී ලංකාවේ භාවිත කරන දර්ශකාංක කීපයක් ඔයගොල්ලන්ගේ දැනුම සඳහා. දැන් අපිට පුළුවන් මේ පාඩමේ තියරි කොටස් ඉවරයි. දැන් පුළුවන් අපිට පසුගිය විභාග ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා දර්ශක ගොඩනැමීම කියන පාඩමත් අපිට අවසන් කරන්න. දැන් මේ පාඩමත් ගොඩක් කලාවට සම්පූර්ණ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට විභාගෙදි ලබා දෙන පාඩමක්. මේකේ සිද්ධාන්ත ඉතරම් අපහසු නැහැ. ගණනය කිරීම උත්සාරලා එතකොට ඔයගොල්ලන්ට ටිකක් ප්‍රැක්ටිස් කරලා ගියා නම් ලේසියෙන්ම ලකුණු 20ක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ දර්ශක ගොඩනැගීම කියන පාඩම. අපි එහෙනම් 2018 මාර්තු මාසේ ප්‍රශ්නෙන් අපේ ප්‍රශ්න කිරීම පටන් ගමු. මම ඔයගොල්ලන්ට ප්‍රශ්න කියවලා පළවෙනි කොටසට උත්තර ලියන්න පොඩි වෙලාවක් දෙන්න. විනාඩි 5ක් වගේ අරගෙන කරන්න බලන්න. ඒ අතරේ දැන් මෙතෙක් කරපු සිද්ධාන්ත කරුණු වල මොනවද ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලෝ මගෙන් අහන්න. පාස් පේපර්ස් ගන්න කොහෙන්ද කියලා අහලා තිනවා. මේ පාස් පේපර්ස් ගන්න පුළුවන් මම දන්තරමින් මේ නාවල නාරහෙන් පිට IBSL එකෙන් මම ඔයගලන්ට වෙන ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා අහලා ඊළඟ සැරේ දැනුවත් කරන්න. दर्शक सापेक्ष प्रमाणिक प्रतिशत प्रकाश कारण दर्शक आगे प्रतिशत दर्शक आगे අරගෙන ඊට පස්සේ අවුරුදු වල අගේ ඉලක්කම දැම්මනම් ප්‍රමාණ
ඔගොල්ලන්ට මේ පාස් පේපර්ස් ගන්න පුළුවන් දෙකක් තියෙනවා එකක් තමයි ගිහිල්ලා නාරහෙන්ට ඩිසෙල් එකට ගිහිල්ලා මේ ගන්න පුළුවන් self count එකෙන් හරිද දෙවෙනි ක්‍රමය තමයි ඔගොල්ලන්ට තැපෑලෙන් ගෙන්න ගන්නත් පුළුවන් තැපෑලෙන් ගෙන්න ගන්න විස්තර තියෙනවා ඔගොල්ලෝ IBSL වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ අනවුන්ස්මන්ට් යටතේ දාලා තියෙනවා self count එකෙන් පාස් පේපර්ස් කොහොමද ගෙන්න ගන්න කියලා මිල මං හිතන රුපියල් 125ක් වගේ වෙන්නේ තැපැල් ගාස්තු සමහරට ගෙවන්න නැති විස්තර ඇති බලන්නකො අනවුන්ස්මන්ට් යටතේ දාලා ඇති දැන් ඔයගොල්ලෝ මේ ගානේ පළවෙනි කොටස උත්සාහ කළාද මට මුලින්ම chat එකේ දාන්න මේ පේනව නේද කියලා මේ white board එක ප්‍රශ්නෙත් එක්ක හරි දැන් බලන්න පාරිභෝගික මිල දර්ශකයේ සහ මූර්ත වැටුප් විශ්ලේෂණය පිණිස 2010 අගෝස්තු හා 2017 අගෝස්තු යන මාස දෙකෙහි පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණය නේවායේ මිල සහ සේවකයන්ගේ වැටුප් පිළිබඳ පහත දත්ත එකතු කරලා තිබෙනවා. දැන් භාණ්ඩ අපේ පැසේ භාණ්ඩ 34 ABCD කියලා ඒ වගේ ප්‍රමාණයන් සහ ඒකක මිල දිලා තියෙනවා 2010 අගෝස්තු 2017 අගෝස්තු සඳහා. දැන් පළවෙනි කොටසේ අපිට අහනවා 2010 අගෝස්තු මාසයේ පාදම වසර 2010 අගෝස්තු 100 ලෙසගෙන 2017 අගෝස්තු සඳහා පාරිභෝගික මිල දර්ශකය ලැස්පයිරස් සූත්‍රය අසුරින් ගොඩනගන්න. දැන් අපිට කියන්නේ පාර්ශ්වයේ නෙමෙයි ලැස්පයිරස්. හරිද? දැන් ලැස්පයිරස් සූත්‍රය අසුරින් ගොඩනගන්න කිව්වම මුලින්ම ලියා ගන්නවා ලැස්පයිරස් සූත්‍රේ. ලැස්පයිරස් සූත්‍රය ලියා ගන්නවා. මේ කොහොමද එන්නේ? IL සමාන වුණා PE PQ මිල සහ ප්‍රමාණය ගුණිත දෙකක් නේ කොහොමද තියෙන්නේ ලැස්පයිරස් වලදී මොකද උනේ අර ලැස්පයිරස් කියන්නේ අර ලේසි එකනේ ලේසි කියලා කියන්නේ භාණ්ඩ පැස නියතව තබා ගන්න. ඒ කියන්නේ භාණ්ඩ පැස ලබා ගන්න භාණ්ඩ කියන්නේ අපි භාණ්ඩ පැස 2010 පැසයි 2017 පැසයි එක විදිහට තමයි තියාගන්නේ. කියන්නේ ප්‍රමාණය වෙනස් කරන්නේ නැති එක තමයි ලැස්පයිරස් ක්‍රමය කියලා කියන්නේ. කියන්නේ UN නෙවෙයි Q O පදනම් වර්ෂයේ ප්‍රමාණය තමයි මේ අවස්ථා දෙකේදීම අපි භාවිතා කරන්නේ. මිල මොකද වෙන්නේ මිල පදනම් වර්ෂයේදී පදනම් වර්ෂයේ මිල 17 අවුරුද්දේදී අලුත් වර්ෂයේ මිල ඕක තමයි ලැස්පයිරස් මිල දර්ශකය නේද දැන් අහන්න 2017 සදා ලැස්පයිරස් මිල දර්ශකය ගන්න කරන්න කියලා නේද එමුනේ ඒ කියන්නේ I කියන්නේ මේ I ඉල්ලන්නේ කාවද I 2017 ඒ කියන්නේ P 2017 වැඩි කිරීම Q 2010 බෙදීම P 2010 වැඩි කිරීම Q 2010 බලන්න Q වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපිට මේ 2017 පරිභෝජන ඒකක ප්‍රමාණය වැඩක් නැහැ නේද? 2017 පරිභෝජන ඒකක ප්‍රමාණය වැඩක් නැහැ. මෙන්න මේක විතරයි අපිට වැඩක් තියෙන්නේ. දැන් බලමු අපි මේක මෙව කරලා. කොබන්න ඔකට දාපු උත්තර මොනවද කියලා. කෙනෙක් උත්තරයක් දාලා තියෙන චුට්ටක් වැරදි පොඩ බලන්න. ඇයි වැරදුනේ කියලා. බලමු අපි හදලා දැන් බලන්න PN මොනවද පළවෙනි භාණ්ඩේ A 2017 මිල 105යි 105 වැඩි කිරීම 105 වැඩි කරන්න කියෙන්ද IC25 ධන ඊට පස්සේ එකක මිල B භාණ්ඩේ 65යි වැඩි කරන්න කියෙන්ද 750 ධන ධන 110යි වැඩි කරන්න කියෙන්ද 900න් මේ ධන කලින් තව එකක් තියෙනවානේ හරි
ධන 95යි 95 වැඩි කරන්න ඕනේ කියෙන්ද මේක නේ රවුම් කරන්න නෑ අපි භාවිතා කරන්නේ මෙන්න මේ නිල ප්‍රමාණයනේ සෝරි මෙන්න මේ ප්‍රමාණය තමයි භාවිතා කරන්නේ 350 තමයි වැඩි කරන්න ඕනේ ප්‍රමාණය භාවිතා කරන්න තමයි කියන එක තමයි මේ රවුම් කරලා ප්‍රකාශ කරන්නේ එහෙනම් 8ට එනවා දැන් භාවිතා කරන්න මේ මිලවල් 90 වැඩි කරන්න 625mයි ඊට පස්සේ අපිට එනවා 40 වැඩි කරන්න 750mයි ඊට පස්සේ අපිට එනවා 60 වැඩි කරන්න 900mයි ධන 55 අපිට එනවා වැඩි කරන්න ඕනේ 350 ඔය සමස්තේ වැඩි කරන්න ඕනේ 100 මොකද සමස්තේ 100 වැඩි කරන්න दर्शकों देसी हाथली स्पाइन तुमसे आठ तबाह देसी हाथली स्पाइन बिद्वान मोगलां टेलनों ने उत्तर आकुं हर मैं किसी पास तो ऐसा मिंद्र है उत्तरेगा පොඩි සුළු කිරීම වෙනසක් වෙන්න පුළුවන් ඒක නම් ප්‍රශ්නයක් නෑ වෙන ලොකු වැරද්දක් කියලා නෑනේ ඇහැදිලි නේද දැන් ඒක දත් හැටි බලන්න හරිද කියලා ලියා ගන්න නෑ වැඩි කරලා ගත්තා උත්තරේ වැරදි නෑ හොඳේ මම මේ මට ලේසියට මෙහෙම කපලා ගත්තේ සාමාන්‍යයෙන් වැඩි කරලා එකතු කරලා මේ ඔයගොල්ලෝ කැල්කියුලේටරෙන් හදන්නේ ඒතර කිසි වැරද්දක් නෑ හොඳේ මේ එකක වගේ වෙනසක් ආවේ කියන දනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා හරිද කිසි ගැටලුවක් නෑ ලකුණු හම්බ වෙනවා වැඩි කිරීමේ ඉන්දනම් ඔය 154 වෙලා වෙනස උනේ ඒක ගණන් ගන්න එපා හරිද प्रधान कारण दर्शकिया
තෝරා ගැනීම ගැන දැන් සැලකිය යුතු කරුණු අහන්න. එතකොට ගොඩක් විස්තර කියන්න ඕනේ පදනම් වර්ෂය තෝරා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි කියලා ලිව්වා. මැති ඇයි සැලකිලිමත් වෙන්න ඕනේ? අර මම කිව්වා බොහෝ දුර එකක් වෙන්න හොඳක් නැහැ. සම්මත ප්‍රමත ප්‍රමත සම්මත පදනම් වර්ෂයක් තෝරා ගන්නත් ඕනේ. ඒ කියන්නේ විශේෂ සිදුවීම් සිදු නොවෙච්ච අර සාමාන්‍ය සම්මත ප්‍රමත වර්ෂයක් වෙන්නත් ඕනේ පදනම් වර්ෂය. ඊට අමතරව ගොඩක් දුර ඈත එකක් වෙන්නත් බෑ. දැන් කාල මිල ගණන් ගන්න කරන්නේ 1990 දාගෙන හරියන්නේ නැහැ වගේ කතාවක්. ඊට පස්සේ ඊට අමතරව අපේ මොනවද දාර්ශනිකයේ තියෙන්නේ? අපේ දාර්ශනිකයේ තියෙනවා භාණ්ඩ පැසක් නේද? එතන මේ භාණ්ඩ පැස හරියට දැන් මේ අහන්නේ පාරිභෝගික මිල දාර්ශනිකයක් නේද? එතකොට පාරිභෝජන රටාව පිළිබිඹු වෙන විදිහට මේ භාණ්ඩ පැස තෝරා ගන්න ඕනේ. මේක ඇතුළට හාල් කිලෝ 2යි මාළු කිලෝ 5යි දාලා වැඩක් නැහැ. මේක ලංකාවන්නේ නේද? එහෙම කන මිනිස්සු නෙමෙයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒතර ලංකාවේ අනිවාර්යෙන් සහල් වගේ දෙයක් පරිභෝජනේ වැඩි, මාළු වගේ දෙයක් පරිභෝජනේ අඩු. ඒ විදිහට එහෙම බල්ලිවල වෙලා ඊට පස්සේ මම කියන්නේ මේ ඒක ඇත්තම ඊලංකාරලට එන්නේ. උදාහරණයකට කිව්වොත් එහෙම දැන් ලංකාවේ භාණ්ඩ පැසකට නේද මේ මොනවද මේ මොනවද අපි උදාහරණයකට ගමු. දැන් මොනවද ලංකාවේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ පැසකට අපි පීනට් බටර් හරි එහෙම නැත්නම් මේ මොනවද මේපල් සිරප් හරි මොනවා හරි ඒ වගේ ලොකු මේ වගේ දේවල් සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ පැසකට දාගෙන වැඩක් නැහැ. අපි දානවා සාමාන්‍ය මිනිස්සු කන ඒවා නේද? පාන්, සැමන්, අල, පරිප්පු, ලුණු ඕවා දාලා ඉවරලා පාරිභෝගික ජනතාව පිළිබිඹු වෙන විදිහට අපි භාණ්ඩ පැස හරියට තෝරා ගන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදිව භාණ්ඩ පැස ගොඩනගා ගන්න ඕනේ. එකෙක් කරුණ. අනිත් කරුණ මොකද්ද? ඊළඟ කරුණ තමයි දැන් භාණ්ඩ පැසට භාණ්ඩ දාද්දි මොන හරි බර තැබුම් මනෝර දැම්මේ. ඒ කියන්නේ අර ප්‍රමාණයක් නේද? ඒකට තමයි මම අර කලින් කිව්ව උදාහරණ බලපාන්නේ. ඒතර දැන් ලංකාවේ ආහාර රටාවන් වැඩිපුර සහල් පරිභෝජන ඊට අඩුවෙන් තමයි මාළු වගේ දේවල් සමන් වගේ දේවල් පරිභෝජන වෙන්නේ. ත්‍රී විදියට බල්ලිවල හරියට සමීක්ෂණයක් කරලා අර භාණ්ඩ පැසේ භාණ්ඩ සඳහා නිවැරදි බර තැබුම් ලැබීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අනම දැන් කරුණු තුනක් තව කරුණක් මොකද්ද? තව කරුණක් තමයි අපි සැලකිලිමත් වෙන්න භාණ්ඩ ආදේශනය වෙලා තියෙනවද කියලා. භාණ්ඩ ආදේශනය වෙලා තියෙනවද කියලා කියන්නේ දැන් 2015 භාණ්ඩ පැසෙන් බලාගෙන ගණනය කර කර යද්දි 21 වෙනකොට සමහර ලාවට 2015 භාවිතා කරපු භාණ්ඩය වෙනත් භාණ්ඩයකින් ආදේශනය වෙලා තියෙන්න පුළුවන්. මිනිස්සු තවක ගැන වැඩිපුර සැලකිලිමත් වෙලා රතු ඇපල් කන එක නවත්තලා කොළ ඇපල් කන්න පටන් ගන්න තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වුණොත් එහෙම රතු ඇපල් වෙනකොට කොළ ඇපල් ආදේශනය කරලි වෙලා මේ භාණ්ඩ පැස වෙනස් කරගන්න වෙනවා. අන්න ඒ වගේ උදාහරණයක් මම මේ කියන්නේ. يعني භාණ්ඩ ආදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය වගේ කරුණු කීපයක් සඳහන් කළා නම් ඔයගොල්ලන්ට මේක ලකුණු ගන්න පුළුවන්. හරි. දැන් බලන්න රෝම ඉලක්කම් තුන. පරිභෝගික මිල දර්ශකයේ ජීවන වියදම් දර්ශකයක් ලෙස සලකා බැලිය හැකිය. 2010 අගෝස්තු මාස පැවති මිලදී ගැනීම හැකියාව නොවෙනස් පවත්වා ගැනීම සඳහා 2017 අගෝස්තු මාසදී ඔහුගේ මාසික වැටුප කොපමණ විය යුතුද කියලා අහනවා. දැන් ඔයගොල්ලෝ මේක තනියෙන් හදන්න ඕන. විස්තර කරන්න ඕනද කියලා අහලා තියෙනවා. පාරිභෝගික මිල දර්ශකයක් සැකසීමේදී සැලකිය යුතු කරුණු. එතන සැලකිය යුතු කරුණු කියහුවාම විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ සාරලෝ මෙහෙම කිව්වනම් පදන වර්ෂය ගැන සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව මොකද්ද? භාණ්ඩ නිවැරදි භාණ්ඩ පැසක් තෝරා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුයි. බර තැබුම් ගැන සැලකිලිමත් විය යුතුයි. භාණ්ඩ ආදේශය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒක කෙටියෙන් පහදන් දෙනවා කියලා කියන හින්දා ඔයගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් දැන් ඇයි කියලාත් මම කියන දේ තියෙනවානේ. මෙතන කෙටියෙන් පහදන්න කියලා කියලා තිනවා නේද? කෙටියෙන් පහදන්න බලන්න. සාදා කෙටියෙන් පහදන්න කියලා වචන තිනවා. ඒතර වැඩිපුර ලකුණු ගන්න අවශ්‍ය හින්දා අපි කරුණක් දෙකක් පහදමු. පහදන්න පුළුවන් නේද? ඒතර පහදනවා කියලා කියන ලේසි එකක් දෙකක් තෝරගෙන ඉවරලා පහදන්න දැන්. ඇයි පරිපදන වර්ෂ නිවැරදිව තෝරගන්න? බොහෝ දුර එකක් නොවිය යුතුයි. සම්මත ප්‍රමත වර්ෂයක් විය යුතුයි කියලා වලන් කියනවා. නැත්තම් දැන් අර වගේ උදාහරණයක් කියන්න පුළුවන්. පාරිභෝගිකයන් පිළිබිඹු වෙන පරිදි තමයි දර්ශකය තෝරගන්න ඕනේ කියලා. ඒ වගේ පුංචි පැහැදිලි කිරීමක් කළා නම් වඩා හොඳයි. කරුණ නිකම්ම ලියනට වඩා මේ කෙටියෙන් පහදන්න කියලා කියලා තියෙනේ. හරි. නිකම්ම කරුණු හල්ලෙමින් තිය ප්‍රශ්න යනවා තමයි ඒක තීරණය වෙන්නේ.
කියන උත්තරේ प्रश्न नंबर एन हाँ ने पारिभोगिक मृदर्शक के जीवन विधम दर्शक अखिलेश सलका बेली है अरे पारिभोगिक मृदर्शक दर्शक अखिलेश सलका बेली है 2010 අගෝස්තු මාසයේ පැවති මිලදී ගැනීම හැකියාව නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා 2017 අගෝස්තු මාසයේදී ඔහුගේ මාසික වැටුප කොපමණ විය යුතුද जीवन वेदर्शकर्शकन बलापुर जीवन विधाम दार्शिक प्रमाण वेडिकीवन विधाम दार्शिक दार्शिक भाविता कल जीवन विधम අර වැඩි වෙනකොට වැටුපට කොටසක් එකතු කරලා ඒ දීමනාව වැඩි කරන්න හරිද එතකොට දැන් මෙයාට 2010 අවුරුද්දේ තිබිලා තියෙන මාසික වැටුප කොච්චරද 13390ක් තිබිලා තියෙනවා දැන් අහන්නේ 2013 මෙයාට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයක් ඇතිනේ මේ භාණ්ඩෙන් ඒ භාණ්ඩෙන් එකක 90ක් වී භාණ්ඩෙන් එකක शक्ति मूर्त අර 13390 පවත්වා ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මතකද මූර්ත වැටුපයි නාමික වැටුපයි අතර සූත්‍රය. මොකද්ද සූත්‍රය? මූර්ත වැටුප උනේ නාමික වැටුප බෙදීම එක දන උද්දමන අනුපාතය නේද? මූර්ත වැටුපේ නාමික වැටුප බෙදීම එක දන උද්දමන අනුපාතය. उक्त कर නාමික වැටුප සමානයි මූර්ත වැටුප වැඩි කිරීම එක දන උද්දමන අනුපාතය නේද දැන් මූර්ත වැටුප කොච්චරද මූර්ත වැටුප කියලා කියන්නේ මිලදී ගැනීම හැකියාව නොනස්පාත්තා ගන්න ඕනේ වැටුප
දස් 10 පැවති මිල ගැනීම හැකියාව නිහන් වෙනස් පවත්වා ගන්න ඕනේ. දස් 10 පැවති මිල ගැනීම හැකියාව තමයි මෙයාගේ 13300 යන වෙනද දස් 10ට සාපේක්ෂව තමයි මේක හදන්නේ. එහෙනම් 13300 90 තමයි මූර්ත වැට. දැන් අපි ඊළඟට දාන්න ඕනේ එකදෙන උද්දමන අනුපාතයේ කීර සාපේක්ෂවද 2017 දී උද්දමන අනුපාතයේ 2010ට සාපේක්ෂව හොයලා අපි එහෙනම් දාන්න ඕනේ. දැන් අපිට ලැස් පෙරස් මිල දර්ශකෙන් ආවා 2017 දී IL එක ආවා 153.03 කියලා. එතකොට 2010 වුණේ අපේ පදනම වර්ෂයනේ. IL එක ආවා 2010 දී 100යි කියලා. එහෙනම් උද්දමන අනුපාතය කොහමද වෙන්නේ? 153.06 බෙදීම 100 වැඩි කිරීම 100 නේද? කියලා උද්දමන අනුපාතය එනවා 153.06ක් කියලා. දැන් මේ 153.06 මේ එකදෙන උද්දමන අනුපාතයට දාන හැටි මම කිව්වා නේද? දැන් උද්දමන අනුපාතය කොහමද වෙන්නේ? 100ක් අඩු කරලා ඉවරලා අපිට හොයන්න වෙනවා. මේකෙන් 100ක් අඩු කරලා ඉවරලා අපිට එනවා 53.06 කියලා. 153.06 කින් තමයි මිල මට්ටම් වැඩි වෙලා තියෙන්නේ කියලා. ඕක දශම කරන්න මොකද කරන්න ඕනේ? දශම කරන්න අපි කරන්න ඕනේ මොකද්ද? දශම කරන්න ඕනේ 53.06 බෙදන්න ඕනේ 100ෙන් නේ. ඕක 100ෙන් බෙදුවාම එන උත්තරේ තමයි මෙතෙන්ට අපි දාන්නේ. ඒ කියන්නේ එක දාන දශම 5යි බිඳුවක් නෑ එක දන දශම 5යි 3යි බිඳුවයි 6යි ඕක සුළු කරාම ඔයගොල්ලන්ට අගයක් එයි 2487ක් උත්තරය ආවද? එකට උත්තරේ කවුරු දාලා නැතේ? ටිකක් අපැහැදිලිද? දැන් බලන්න පැහැදිලිද දාලා තියෙනවා 2494. යාර පොඩි පොඩි අස්කයි මම මේක දැසෙන් පහතුන විතරයි ගත්තේ එකයි පහතුන 0.6ම ගත්තාම මේ 494යි දැන් මස්තන් දිගට ගත්තම ඒක මේ 5යි 3 ගත්තා තමයි මේක. හරි. දැන් මම මේක ආයි පැහැදිලි කරනවා. මොකද වෙලා තියෙන්නේ? 2010 මෙයාට හම්බෙලා තිනා වැටුපක් 13390. දැන් කවුරු හරි ඇවිත් එහෙම 2010 මෙයා මිලදී ගත්ත ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් වෙන්න.
මෙයාගේ බැදී ගැනීම හැකියාව නියතව පවත්වා ගන්න මෙයාට 2017 දී කොච්චර වැටපක් දෙන්න ඕනද කියලා ඒක හොයන්නේ කොහොමද 2010 ට සාපේක්ෂව 2017 උද්දමනය හොයන්න ඕනේ මුලින් ඒක අපි මේ විදිහට හොයාගත්ත ලැස් පෙරස් දාර්ශකය භාවිත කරලා ඕක හොයාගත්තට පස්සේ අපි බලන්න ඕනේ අර 13399 මෙයාගේ වැටුප කොච්චරකින් වැඩි කරන්න ඕනද කියලා මෙන්න මේ නාමික මිල මට්ටමට ගැලපෙන්නේ කොච්චර නාමික වැටුපක් දෙන්න ඕනද කියලා ඒක අපි හොයන්න මොන සූත්‍රයෙන්ද මෙන්න මේ සූත්‍රේ යා मूर्त अटपारे दास दहतुने दहाय तीब दहतुन दास तुन से अनुए वेटुप नामिक अटुप तमापी दें होया नोने कदर उद्धमन अनुपात आप देन होया गत्ता ओग दें मन पस सेन वापिर उत्तर या विशिदा सार से असुहता किले तो रेवान साली कोलों ने विशिदा सार से असुहता दुन्नों ते हैं दें में दास दहा दे दी बांड मिल वैड़ी विला तीब बत या दर दास दहाय दी गत्त बांड प्रमाने में मिल दी गेरी में क्या वह लेबिनो पहदली ने मनोरा पहदली का मक्ति नंग हान दें आप यामु अंतिम कोड़ सट දෙදස් දහය අගෝස්තු මස සිර 2017 අගෝස්තු මස දක්වා වසර 7ක කාලය තුළදී සේවකයාගේ මිලට ගැනීම හැකියාවේ වැඩිවීම අඩුවීම ගණනය කරන්න. 2010 අගෝස්තු මස සිට 2017 අගෝස්තු මස දක්වා කාලය තුළදී ඔහුගේ මූර්ත වැටපේ සිදු වූ වැඩිවීම අඩුවීම ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න. හරි. දැන් අහනවා 2010 අගෝස්තු ඉඳන් 17 අතර වසර 4ක් ගද්දී සේවකයාගේ මිලට ගැනීම හැකියාව වැඩිවීම හා අඩුවීම වැඩිවීම නැත්නම් අඩුවීම ගණනය කරන්න. හරිද? දැන් අපි බලමු මෙයාගේ මිලට ගැනීම හැකියාවට මොකද උනේ කියලා. දැන් මෙයාට 2017 දී මිලට ගැනීම හැකියාව නොවෙනස්ව පවත්වා ගන්න නම් කොච්චර වටපක් හම් වෙන්න ඕනේද? एक गणने अवश्य वेतने दिदास दहांड प्रमाण मिलती हारसी असूहत हम बिना है ना मैं आगे मिलती गई मैं क्या वैडी वेला दाडू वेला दे यार मिलती गई मैं क्या वैडी वेला मिसी दा सार से असुवत्र वड़ा वैडी हम बिना ठीक है मैं आगे मिलती गई पुरुवा ने है ना मिलते गई मैं क्या वैडी भी मांगती है मिलते गई मैं क्या वकील के ने क्रेश आती ने तब ये वचन पाव जी करो पुरुवे है ना क्रेश आती वैडी भी समान है विषय एक दस दिसे हाथलिस नामे रीना विषय दस नामतर ठीक है मैं आगे मिलती गई मैं क्या वैडी वाला මෙතන උත්තර ඇක්කේනවා 513යි 762යි රුපියල් නේද ඒකකට දාන්න ඕනේ මම මේ දැන් මෙතනට නැත්නම් ලකුණු කැපෙයි ඒකකට දාලා දාන්න රුපියල් 762 කින් මිලදී ගැනීම හැකියාව වැඩි වෙලා දෙදස් දහය අගෝස්තු මාස සිට
2017 අගෝස්තු මාස දක්වා කාලය තුලදී ඔහුගේ මූර්ත වැටපේ සිදු වූ වැඩිවීම අඩුවීම ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න. දැන් මූර්ත වැටපේ වෙනස්කම් නැහැ 2010 ඉඳලා 14. එතන 10 අපි පදන වර්ෂයේ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. උත්තර එතන 2010 මූර්ත වැටපේ නාමිකට පැය දෙකම මේ 13390 කියලා තමයි ගන්න වෙන්නේ. මොකද ඒක පදන වර්ෂයේ. දැන් අපි මූර්ත වැටපේ අඩුවීම වැඩිවීම හොයන්න මොකද කරන්න ඕනේ? 2017 මූර්ත වැටපේ අපි හොයන්න ඕනේ නේද? මොකද 2017 මාසික වැටපේ නාමිකට පෙන් මේ දීලා තියෙන්නේ. 2017 මූර්ත වැටප අපි හොයන්න ඕනේ නේද? එහෙනම් අපි ඒකට අර මූර්ත වැටපේ සූත්‍රය භාවිතා කරන්න වෙනවා. මූර්ත වැටපේ සූත්‍රය මොකද්ද? මූර්ත වැටප සමානයි නාමික වැටප බෙදීම එක ධන උද්දමන අනුපාතය. හරිද? දැන් අපි මුලින්ම හොයා ගන්න ඕනේ නම් උද්දමන අනුපාතය නේද? දැන් 2010 අවුරුද්දේ ලැස්පරස් මිල දර්ශකය අපි ආවා 100යි කියලා. මොකද පදන වර්ෂෙ විතර ගත්තේ 2010 හින්දා. 2017 අවුරුද්දේ ලැස්පරස් මිල දර්ශකය අගේ ආවා 153යි කියලා. 153.06 0.6 අමතක කරන්න. 153යි කියලා ආවා. හරිද? මේ ලැස්පරස් මිල දර්ශකය අගයන් දෙක. දැන් 2010ට සාපේක්ෂව 2017 අවුරුද්දේ උද්දමනය කොහොමද අපි හොයන්නේ? ඒතර මිල ඒ උද්දමනය අපි හොයන්නේ හැමතිස්සෙම ඒ 2017 අවුරුද්ද අවුරුද්දේ උද්දමනේ 2010ට සාපේක්ෂව යන්නේ ඒ අවුරුද්දේ දර්ශකේ. ඒ අවුරුද්දේ දර්ශකයාගේ බෙදනවා පදන වර්ෂයේ දර්ශක අගයෙන් බෙදලා 100%ෙන් වැඩි කරනවා. හරිද? ඒතර ඔකට ආදේශ කළාම වෙනවා 153 බෙදීම 100 වැඩි කිරීම 100%යි කියලා. හරිද? ඔහොම නම් අපිට එනවා 153. 100%ට 153යි කියලා එනවා උද්දමන අනුපාතයේ 2010ට සාපේක්ෂව. දැන් අපිට ඕනේ දැන් අපිට ඕනේ උද්දමනේ කොච්චරකින් වැඩි වුණාද කියන්නේ මේ 100 න් 153ක් උනේ. එහෙනම් උද්දමන අනුපාතය උද්දමන ප්‍රතිශතය කීයද? උද්දමන ප්‍රතිශතය හොයන්න නම් කියන උද්දමනේ වැඩිවීම හොයන්න මොකද කරන්න ඕනේ? 153 න් අපි 100ක් අඩු කරන්න ඕනේ. හරිද? 153 න් අපි 100ක් අඩු කරන්න ඕනේ. එහෙනම් උද්දමන ප්‍රතිශතය එනවා අපිට 100%ට 53යි කියලා. 2010ට සාපේක්ෂව 2017 දී මිල ගණන් කොච්චරකින් වැඩි වෙලාද? 153කින් වැඩි වෙලා. 2010 100ක් තිබ්බා. 2017 153ක් වෙලා. එහෙනම් 2017ට සාපේක්ෂව 2010 මිල කොච්චරකින් වැඩි වෙලාද? 153කින් වැඩි වෙලා. දැන් මේ සූත්‍රේ අපි හැමතිස්සෙම දාන්නේ ප්‍රතිශත නෙමෙයි, මේක දශම කරලා තමයි දාන්න ඕනේ. හරිද? මොකද මෙතන 153 දැම්මොත් හරියන්නේ නැහැ නේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙතෙන් දැන් තිස්සම අපි ආදේශ කරන්න ඕන දශම විදියට. හරිද? එතන දශම විදියට ප්‍රතිශතයක් දශම කරන්නේ කොහොමද? ප්‍රතිශතය දශම කරන්නේ 53 බෙදන්න ඕනේ 100. 100%ට 53නේ මේ මේක කියවෙන්නේ. මේ තේරුම මේ 100%ට 53නේ. ඔබ දශම කරන්න ඕනේ වෙන ලොකු දේවල් කරන්න ඕනේ. 53 100 බෙදන්න ඕනේ. 53 100 බෙදපම් කියන්නේ දශම 5යි 3යි. එතන මේ උද්දමන අනුපාතය අපි හැමතිස්සම ආදේශ කරන මොකක් විදියටද? අපි ආදේශ කරන හැමතිස්සම දශම සංඛ්‍යාවක් විදියට. ප්‍රතිශතයෙන් අපි ආවා, ඒක අපි දශම කළා. දැන් ඕක දාන්න පුළුවන් මෙතෙන්ට. හරි. දැන් අපි නාමික වැටුප දීලා තියෙනවා 2017 අවුරුද්දේ මූර්ත වැටුප දැන් අපි හොයන්න යන්නේ. නාමික වැටුප දීලා තියෙනවා 21249 කියලා. එක ධන උද්දමන අනුපාතය අපි දාන්නේ දශම සංඛ්‍යාවක් විදියට 0.53 කියලා. එහෙනම් එනවා අපිට උත්තරයක් 21249 බෙදීම 1.53 කියලා. මෙතන උත්තර කීයක් එනවා? හරි කියන්න.
හරි 11888 කියලා අපි ගමුකෝ උත්තරේ. හරි 888.8 ගණක් එන්න 11888. හරි. දැන් හිරුනිට පැහැදිලි නේද උද්දමනේ ආපු හැටි? ඒක දාපුවාම එනවා 13888 කියලා. දැන් අහන්නේ මොකද්ද? අගෝස්තු 2017 අගෝස්තු මාස දක්වා ඔහුගේ මූර්ත වැටපේ සිදු වැඩිවීම අඩුවීම ප්‍රතිශතයක් ලෙස ගන්න ඒ කරන්නේ. හරිද? දැන් 2017 මූර්ත වැටපති දිලා තියෙනවා. මූර්ත වැටපති 2010 තිබ්බ අපිට 213390. ඒතර මූර්ත වැටපති 2017 තියෙනවා 13888. දැන් වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා නේද? දැන් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ගන්න කරන්නේ කොහොමද කරන්නේ? 13888 ඍණ 13390 බෙදීම කොච්චර කොතනින්ද වැඩි වෙලා තියෙන්නේ? 13390 විතර නේ. වැඩි කිරීම 100. වැඩි වීම කරනවා. වෙනවා වැඩි වීමේ ප්‍රතිශතය කීයද? දැන් අපි දන්නවා අනිවාර්යයෙන් මූර්තයට වැඩි වෙලා කියලා. මොකද අපි ආ රෝම ඉලක්කම් තුනේ මොකද උනේ? රෝම ඉලක්කම් තුනේ අපි දැක්කනේ ක්‍රේ ශක්තිය වැඩි වුණා කියලා. ක්‍රේ ශක්තිය වැඩි වුණා කියන්නේ මිලිට ගැනීම හැකියාව වැඩි වුණානේ. මිලිට ගැනීම හැකියාව මේ පිළිබිඹු වෙන්නේ මොකෙන්ද? මූර්තයට වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් 2017 මූර්තයටම ගන්න කරන වැඩි වෙලා තියෙනවා. ක්‍රේ ශක්තිය වැඩි වෙයි මූර්තයට වැඩි වෙයි කියන්නේ දෙකම එකයිනේ. ක්‍රේ ශක්තිය රුපියල් 700 දෙකකින් වැඩි වුණා කියලා කියන්නේ. එතන ඒ වැඩි වෙච්ච ප්‍රතිශතය ගන්න කරලා නම් ඒ ප්‍රතිශතයම තමයි මෙතනත් ප්‍රතිශතයක් විතර ගන්න කළා වෙන්නේ. ශක්ති වැඩි නම් මූර්තයටත් අනිවාර්යෙන් වැඩි වෙනවා. ආ හරි හරි ප්‍රශ්නයක් නෑ. දශම ස්ථාන වලට ලොකු අවුලක් නෑ. දැනට ගන්නකෝ දර්ශක වල සාමාන්‍ය දශම ස්ථාන දෙකකට ගත්ත නම් ඇති. දෙකට ගිලි ගන්න මම කියන්නේ 153.7 ගන්න 1.53.6 එනවනේ 1.53 ගන්න ගත්ත නම් ඇති. හරි වැඩි වීම ප්‍රතිශතය අපිට එනවා 3.72. ඔය 3.72 මෙතනින් ගන්නත් පුළුවන්. මොකද ඔය 762 අරගෙන ඉවරලා ඕක බෙදුවා නම් 20487 මේ 762 කින් වැඩි උනේ. ඕක බෙදුවා නම් 20487 ඕකම එනවාද? නාමික වැඩි කරනොත් ඕකම යන්න පුළුවන්. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මම මේක ප්‍රශ්නයක් ඕගොල්ලන්ගේ එකේ දාන්න මට පොඩ්ඩක් මිස් වුණා. මේක කරලා එමු කෝ. මේ ට්‍රයි කරන්න ටක් ගන්න. අපි ඉක්මනට කරමු මේක. බලන්න 2014-18 කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයා වාර්ෂික සේවක වැටුප් පහත දැක්වේ.
එම පාරිභෝගික නිලධාර්ශකෙහි පදනම් වර්ෂ 2010 ලෙස කලින් පැවති අතර 2016 වසරේදී එහි පදනම් වර්ෂ 2015 ලෙස වෙනස් කරන ලදී. දැන් මේ වෙලෙම පදනම් වර්ෂ වෙනස් කරපු එකක් කියලා තියෙනවා. හරිද? 13 18 කාලයට අදාළ දත්ත තමයි දීලා තියෙන්නේ. හැබැයි කලින් පදනම් වර්ෂය විදිහට තිබිලා තියෙන 2010. ඕක 2010 ඉඳලා පදනම් වර්ෂය වෙනස් බවට පත් කළා තියෙනවා 2015 බවට වෙනස් කළා තියෙනවා. 10 15 කළා තියෙනවා වෙනස්කම් කරලා තියෙන්නේ 2016 අවුරුද්දේ. හරිද? වෙනස්කම් කරලා තියෙන 2016 අවුරුද්දේදී 2016 අවුරුද්දේ කරපු වෙනස්කම් මොකද්ද? 10 තිබ්බ පදනම් වර්ෂය 15 කරලා. පදනම් වර්ෂය 2015 ලෙස ඌ තනි ශ්‍රේණියක් ලෙස පාරිභෝගික මිල දර්ශකය නැවත ගණනය කරන්න. දැන් මම මේක ටක් ටක් ගාල කරගෙන යනවා. හොඳයි දැන් ඔයගොල්ලෝ දැන් දන්නවනේ ක්‍රමය. හරි. තනි ශ්‍රේණියක් ලෙස ගණනය කරන්න ඕනේ. දැන් එහෙනම් දැන් අපි අර සූත්‍ර දාන තමයි තියෙන්නේ. හරිද? දැන් මම මෙහෙම දාගන්න 2013 13 2014 15 2016 2018 දැන් 13 අවුරුද්ද කොහමද හොයන්නේ අපි සූත්‍රය දාන්නේ මොකද්ද සූත්‍රය දාන්නේ පැරණි ඒ කියන්නේ මොකද්ද මේ පැරණි පැරණි දර්ශකයේ යගේ නේද දැන් ගණනය කරන අවුරුද්ද 2013 සඳහා හදන්න ඕනනේ දැන් අපි 2015 පදනම් වර්ෂය කළා එහෙනම් අපි මේ ගණනය කරන අවුරුද්දේ 2013 අවුරුද්ද පැරණි දර්ශකයේ යගේ තමයි උඩට දාන්නේ සූත්‍රය මතකද සූත්‍රය නේද ගණනය කරන වසරේ පැරණි දර්ශකයේ 124 ඕක බෙදන්න ඕනේ මොන අවුරුද්දෙන්ද පදනම් වර්ෂයේ වෙච්ච 2015 අවුරුද්ද 2015 වෙන පදනම් වර්ෂය අපි පදනම් වර්ෂය මේ කොහොමද 2015 මනේ අලුත් පදනම් වර්ෂයේ පැරණි දර්ශකයේ යගේ අලුත් පදනම් වර්ෂයේ පැරණි දර්ශකයාගේ කීය 124 ඔක වැඩි කරන්න ඕනේ කීය ඔක වැඩි කරන්න ඕනේ 100 දර්ශකයාගේ ගන්න එතකොට අපිට උත්තරයක් 97.6යි කියලා මේ ඉතුරු ටිකක් ටග් ගන්න හරි ඊළඟට දෙකක් දෙනවා මොකද 16 කියන පස්සේ ඕකිට අමුතුවෙන් හදන්න දෙන්නේ අර පැරණි ක්‍රමයට අනුව දීලා නැහැ නේද? දැන් මේ පැරණි දර්ශකයට අගය anu හයිද 2016 ඉඳලා අපිට දීලා තියෙන අලුත් දර්ශකයාගේ විතර නේද අමුතුවෙන් ගන්න කිරීමක් අවශ්‍ය වෙන්නේ. විතර එයා ගෑන් ටික දාගෙන යන විතර ඇති. 101 104 107. පාරිභෝගික මිල දර්ශකයේ ජීවන විද්‍යාම් දර්ශකයක් ලෙස සලකා බැලිය හැක. 2015 පැවති මිල දී ගැනීමේ හැකියාව. දැන් මේ වාක්‍ය හොඳට තේරෙනවද ඔයගොල්ලන්ට? මේ පාරිභෝගික මිල දර්ශකයේ බල්ලිවරලා අපි ඒක ඒක පිළිබිඹු කරගන්න පුළුවන් මේ මිනිස්සුගේ ජීවන වේදම් වැඩි වෙනවා නේ පාරිභෝගික දර්ශකය කියලා කියන්නේ මිල මට්ටම් වැඩි වෙනවා මිල මට්ටම් වැඩි වෙනකොට ජීවන වේදම් වැඩි වෙනවා නේද ඒ කියන්නේ පාරිභෝගික දර්ශකය ජීවන වේදම් දර්ශකයක් ලෙස භාවිතා කිරීම තමයි පාරිභෝගික දර්ශකයේ ප්‍රධානම ප්‍රයෝජනය හරිද ඒක තමයි මේ කියලා තියෙන්නේ 2015 පැවති මිලදී ගැනීම හැකියාව වෙනස් පවත්වා ගැනීම සඳහා 2018 අවශ්‍ය වන ඔහුගේ වාර්ෂික වැටුපු ගණනය කරන්න මෙම කාලය තුරදී සේවකයාගේ මිලට ගැනීම හැකියාව වැඩි වීම අඩු වීම ගන්න කරන්න හරිද දැන් මේක ඔයගොල්ලෝ කල්නොත් කරපෙන්නේ මන්ට අගාර කරන්න. දැන් එහෙනම් මුලින්ම කරන්න ඕනේ මොකක්ද? 2015ට සාපේක්ෂව 2018 උද්දවන අනුපාතය මුලින්ම හොයන්න ඕනේ. එහෙනම් 2015 දර්ශකයාගේ අපි දන්නවා පදනම් වර්ෂයෙන් 100යි 18දී 1 18ද 107යි. එහෙනම් මේ 100යි 107යි අතර වෙනස තමයි හොයන්න ඕනේ.
උද්දමන අනුපාතය මුලින්ම හොයන්න ඕනේ. එහෙනම් 2015 දර්ශකයාගේ අපි දන්නවා පදන වර්ෂයෙන් 100යි 18 දී 1 18 දී 107යි. එහෙනම් මේ 100යි 107යි අතර වෙනස තමයි හොයන්න ඕනේ. हेलो मैं मम्बड़क मगे मैं करंट गील चुट्ट डिस्कनेक्ट ना मैं मैं विना देना ओगुलु गान हादरा ने මම පොඩක් පවර් ෆේලියර් එකක් වෙලා ඩිස්කනෙක්ට් වුණා. දැන් ඔයගලන්ට පේනව නේද ආයිබෝඩ් එක? චැට් එකේ දාන්න. හරි. මේ උත්තර ගත්තද? මම මේක පැහැදිලි කර කර හිටිය ඇත්තට මේක මිස් වෙන්න ඉතින් රෙඩ් ගිහින්. ක්‍රේ ශක්තිය වැඩි වීම ගන්න කරාද? අංක මේ B කොටසට රොමිලක් අන් දෙකට උත්තරේ දාන්න. मिला कान देखा था वो लुटते गए थे यार वो मिला कान देखा था उत्तरे गाने को हमें तभी उत्तम अनुपात है मूल्य में हुआ सीट हाथा ही किया था एक दशम कल दशम बिंदु हाथ है हुआ ये ना मिले टेकने में क्या रोना स्पष्ट तागन ओन वैटु को हमें दबाएं දැන් 15 වැටු පෙහුවා 375000යි ඕක වැඩි කරන උදවන අනුපාතය නේ ඒක දරන උදවන අනුපාතය ඒක 375000 1.7 වැඩි කරාම අපිට වෙනවා 401250යි කියලා දැන් ක්‍රය ශක්තිය මෙයාට පවත්වා ගන්න අවශ්‍ය වැටුප කොච්චරද 401250යි හැබැයි මෙයාට 410000ක් හම්බෙනවා එහෙනම් මෙයාගේ ක්‍රය ශක්තිය වැඩි වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ ක්‍රය ශක්තිය වැඩි වීම ප්‍රමාණය කොහොමද ගන්නේ කරන්නේ 410000ෙන් අඩු කරන්න ඕනේ පවත්වා ගන්න අවශ්‍ය අවම ක්‍රය ශක්තිය ක්‍රය ශක්තිය පවත්වා ගන්න අවශ්‍ය අවම වැටුප 410250 එතකොට උත්තරයක් කරනවා රුපියල් 8750යි කියලා මේක තමයි ඒ දක්වා කොටස් පැහැදිලි නේද ඔයගලන්ට දැන් බලමු අන්තිම කොටස. එනේ මේ රොමල කන්තුර 2015 සිට 18 දක්වා කාලෙදී සේවකයන්ට ගෙවන ලද මූර්ත වැටුප අගයන්ගෙන් විශ්ලේෂණය කරන්න.
දැන් එහෙනම් ඔයගොල්ලෝ ටග් ගාලා මට 2015 ඉඳලා 18 දක්වා මූර්තා ගැන හොයලා කියන්න. 2015 ඉඳලා 2018 දක්වා මූර්ත වැටු පගයන් හොයන්න. 15 හොයලා 16 වෙලා අවුරුද්දෙන් අවුරුද්ද දාගෙන යන උත්තර ටික ටග් ගන්න. මොනාද පිළිතුරු 2015 මූර්තයට කීයද 375000 මනේ 16 1000 उद्धम अनुपाति के नामिक वेट उद्धम अनुपाति वेडिकल हरियाणा नामिक वेट उद्धम सदा वेडिवेच ठीक अयिंकर्त मिल गणी में हकिया मूर्त वेट के लिए एक पिलतर दान बा कटी आप सूत्र वेडी हिता ना सूत्र पाविता करना मूर्त वेट पुने मुकाद नामिक वेट पु विधीम कदन उद्धम अनुपात ने नहीं ना दस पहलवे अवरुद्ध किया ने अभी पदना वर्षे ने अभी ये अवरुद्ध दिन सी एट वेड़े नस्कले नेद ना एके मूर्त वेट पु वेनसाक नहीं नेद दस पहाले वे मूर्त वाटो पे भी दिए माय तो लक्ष्य अर्थ पंडा है तें दस दास आये हुए थे मुकुल करानु दस दास आये थे मैं सूत्र दानु तें दस दास आये नामी का टुक पच्चर थे तो लक्ष्य अर्थ नाम दा है बेदान नोने एक कदाल उद्धम अनुपाते दे उद्धम अनुपाते वैडिया मारुएंग में होय होय नो ने ने रिलीजिंग होय ने पूरा दे दस दास आये दी दर्शक आगे कसी एक का दस पहले भी दर्शक आगे सी ए नहीं था यानी उद्धम अनुपात एक उच्च रहता उद्धम अनुपात सी ए टेका ही नहीं था सी इधर एक सी करने वाली वाला थी ना क्या एक कबे दी में
සීය වැඩි කිරීම 100ට 100 නේ. ඒ කියන්නේ 100ට 1කින් තමයි උද්දමන අනුපාතය වැඩි වෙලා තියෙන්නේ. උද්දමන අනුපාතය 100ට 1. 100ට 1 දශම කරන්නේ කොහොමද? 1 බෙදීම 100 නේ. ඒ කියන්නේ දශම බිඳුවයි 1 නේ නේද? දැන් 379.1. දැන් 379,000 බෙදීම 1 ගන්න 0.1. හරිද? ඒ කියන්නේ කොච්චරද? කියන්නේ 379,000 බෙදීම 1.01. ඕක සුළු කළාම උත්තරයක් එනවා මෙතන දාන්න අපිට 375,248 කියලා 2016 අවුරුදු මූලිකයට. මුලින් වැරදිලා නේද? කොහොමද ඔයගොල්ලෝ මේ 350,000ක් ගත්තේ? 1.07 බෙදුවා. උද්දමන අනුපාතයේ අදාළ උද්දමන අනුපාතයෙන් කරන්න ඕනේ නේද? පස්සේ අවුරුදු පස්සේ දාපු උත්තරේ හරි. අවන්ති පස්සේ දාලා තියෙන උත්තරේ හරි. ඔව් ඒක තමයි. දැන් ඒක තේරුම් ගන්න ඕනේ නේද? දැන් මූර්තයට පෙන්නේ මොකද? නාමික වැටුප් බෙදීම එකදෙන උද්දමන අනුපාතය. දැන් උද්දමන අනුපාතය දාද්දී ඒ අවුරුද්දට අදාළ උද්දමන අනුපාතය දාන්න ඕනේ නේද? දැන් අපි හොයන්නේ 2016 මූර්ත වැටුපනේ. අපි පදන වර්ෂ 2015නේ. ඒතර 2016ට 2016 අවුරුද්දේ 2015ට සාපේක්ෂ මූර්තන අනුපාතය උන දාන්න. අපි 2016 මූර්ත වැටුප හොයත්. හරිද? අපි හැමතිස්සෙම මූර්ත වැටුප හොයන්නේ මොකකට සාපේක්ෂවද? අපි හැමතිස්සෙම මූර්ත වැටුප හොයන්නේ පදන වර්ෂ සාපේක්ෂව. 2016 මූර්ත වැටුප හොයද්දී භාවිතා කරන්න ඕනේ 2016 නාමික වැටුප මෙච්ච 379,000 ඔක බෙදන්න ඕනේ 2016 අවුරුද්දේ උත්තම අනුපාතය මොකකට සාපේක්ෂවද? පදන වර්ෂට සාපේක්ෂව. දැන් අපි ඔබ 2014 කරලා බලමු. 2014 කරද්දී උද්දමන අනුපාතය කීයද? 2014 අවුරුද්ද දර්ශකයාගේ කොච්චරද? 104යි. පදන වර්ෂයේ අගේ 100යි නේද? එහෙනම් දර්ශක කීයකින් වැඩි වෙලාද? 104ට වැඩි වෙලා තියෙනවා. 104ට වැඩි වෙලා තියෙනවා. කීයට සාපේක්ෂවද? පදන වර්ෂයේ අගේ 100ට සාපේක්ෂව 4කින් වැඩි වෙලා 104 වෙලා. එහෙනම් උද්දමන අනුපාතය කීයද? 4කින් තමයි වැඩි වුනේ. 4 බෙදීම 100. 100 වැඩි කිරීම 100ට 100. කියන්නේ 104යි උද්දම අනුපාතය 2017 අවුරුද්ද. හරිද? ඕක දශම කළාම 0.04යි. මේක 100න් බෙදන්න ඕන දශම කරන්න. මේක 100න් බෙදුවාම එනවා 0.04 කියලා උද්දම අනුපාතය. හරිද? ඊට පස්සේ 2017 අවුරුද්ද මූර්තයට කොහොමද හොයන්නේ? 2017 අවුරුද්දේ වාර්ෂික වැටුප හම්බෙලා තියෙනවා 390,000ක්. ඕක බෙදන්න ඕනේ 1.04. 1 දාන උද්දම අනුපාතය 0.04යි. 1.04. එතකොට එනවා අපිට අගයක් 300,000. 2014 වල ගානට එනවා 375,000. ලියන්න 2015 දී වැටුප 375,000. 2016 දී මූර්ත වැටුප 375,248. 2017 දී ආව 375,000. 2018 එක මට හොයලා කියන්න අක්ක. 2018 383,178. හොඳයි. ෂෙනාලේ දාලා තියෙන උත්තරේ. 383,178. 2018 එක හොයන්නේ කොහොමද? 2018 එක හොයන්නේ මම ආයෙ මෙතන ලියන්න උගලන්ට පැහැදිලි කමක් කලින් ආවනම් එහෙම. 18 අවුරුදු දර්ශකයාගේ 107ක් වෙලා 15 යාගේ 100යි. දර්ශකයාගේ 107කින් වැඩි වෙච්ච ඉඳලා උද්දමන අනුපාතය අපි හොයනවා මේ විදිහට 107යි කියලා. හරිද? ඔක දශම කරනවා ඊළඟට 700න් බෙදලා 0.07 කියලා. ඊට පස්සේ කරන් තියෙන්නේ ඒ අවුරුද්ද වැටුප ගත්ත 410,000. ඕක බෙදනවා 1.07. එතකොට එනවා අපිට අගයක් 383,178 කියලා. 383,178 කියලා. ඔය තියෙන උත්තර 4.
2018 සේවකයන්ගේ මූර්ත විපාකයන් විශ්ලේෂණය කරන්න කියලා තියෙනවා. එතන විශ්ලේෂණය කරන්න කොහොම මේක තියා බලවල මොන හරි කියන්න. හරි. අපිට පේනවා මේ 2005 ඉඳලා 18 දක්වා කාලේ මූර්ත වැටුපි ලොකු විශාල වෙනස්කමක් නැහැ කියලා. ඒක අපි කියනවා 375 මේ 10 15 17 අතර නම් වෙනසක් ඇත්තෙම නැහැ. 10 චුට්ටක් වැඩි වෙලා. ඒක අපිට නොසල ගන්න. ඒතර අපිට කියන්න පුළුවන් 2015 17 අතර කාලයේදී මූර්ත වැටුපේ විශාල වෙනස්කමක් සිදු වී නැත. 2015 2017 අතර කාලයේදී මූර්ත වැටුපේ විශාල වෙනස්කමක් සිදු වී නැත කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් නමුත් 2018 වසරේදී සැලකිය යුතු ලෙස මූර්ත වැටුප වැඩි වී ඇත කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් නාමික වැටුප දිහා බලන්න. නාමික වැටුප මේ පොඩ පොඩ තමයි වැඩි වෙලා තියෙන්නේ මේ. 75000 ඉඳලා 16ට 4000කි. ඊට පස්සේ 14 11000කි. 18 වෙද්දි 20000කින් වැඩි වෙලා තියෙනවා. අපිට තවදුරටත් කියලා කියන්න පුළුවන් මේ 2018 අවුරුද්දේදී මූර්ත වැටුපේ වැඩිවීමට නාමික වැටුපේ විශාල විශාල වැඩිවීමක් රුපියල් 20000ක වැඩිවීමක් බලපා ඇත. නමුත් ඒ 20000ම වාසිය හම්බෙලා නැහැ මොකක්ින්දද? නිල මට්ටමත් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙලා හින්දා. නැත්නම් අපිට උත්තරේ සම්පූර්ණ කරන්න නම් එහෙම කියන්න පුළුවන්. 15-17 කාලයේදී මූර්ත වැටුපේ තරම් වෙනස්කමක් සිදු වෙනවා. මේත හැබැයි 17 ඉඳලා 18 මූර්ත වැටුපේ සැලකිය යුතු වෙනස්කමක් සිදු වෙයි. ඇත ඊට හේතුව ඇත්තේ නාමික වැටුප 17 සිට 18 දක්වා පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස විශාල මට්ටමකින් වැඩිවීමයි. හැබැයි ඒ මුළු වාසියම ලැබී නැති හේතුව මොකද්ද? 17 18ට නිල මට්ටම ටිකක් වැඩිින් වැඩි වෙලා හින්දා මුළු වාසියම හම්බෙලා නැහැ. අනේ ටික කිව්වනම් ප්‍රමාණ. හරි. පැහැදිලි නේද මම ප්‍රශ්න දෙන අහන්න? දැන් අපි යමු චුටි MCQ දෙකක් තිබ්බා ඒ ටික කරන්න. මේකට උත්තරේ කියන්න මට කදුතර චැට් එකද
කියද MCQ වලට උත්තරේ ඉතර වෙලා ගන්න බෑද ලීටර් එකක් සෙනි කිලෝග්‍රෑම් දෙකක් සහ තේකළු කිලෝග්‍රෑම් එකක් සඳහා මිල දර්ශකයක් 15 වසරේදී 110ක් වුණාලු ඊට පස්සේ 16 වසරේදී ඕක අගේ 119ක් වුණා මේ දර්ශකයන් දෙකම ගණනය කළේ පාදකාගේ CEU 2014 වර්ෂයේ සිට නම් 15-16 දක්වා සාමාන්‍ය මිල මට්ටමේ වැඩිවීම කොපමණද කියලා අහන්නේ මේ අහන්නේ 15 ඉඳලා 16ට උද්දමන අනුපාතික කීයද කියලා අහන්නේ හරිද 14 දු පදනම් වර්ෂයේ වුණේ පදනම් වර්ෂයේ 14 වුණා නම් අපි දන්නවා 14 යගේ 100යි කියලා. 15 යගේ දීලා තියෙනවා 110යි කියලා. 16 යගේ දීලා තියෙනවා 119යි කියලා. එහෙනම් සාමාන්‍ය මිල මට්ටමේ වැඩිවීම නැහැනේ සාමාන්‍ය මිල මට්ටමේ වැඩිවීම අපිට දර්ශකයාගේ දීලා තියෙනවා හොයන්න පුළුවන්. හරිද? දී ඇතර උතර භාවිත නිර්ණය කරන්න හැක් කියන උත්තරේ වැරදි. දර්ශකයාගේ භාවිත දර්ශකයාගේ දීලා තියෙනවානේ. එහෙනම් මිල මට්ටමේ වැඩිවීම හොයන්න පුළුවන් පාරිභෝගික මිල දර්ශකයාගේ දීලා තියෙනවා. එනද 110 ඉඳලා 19ට කොච්චරකින් දර්ශකය වැඩි වෙලාද 110ට කොච්චරකින් 110 ඉඳලා 119ට කොච්චරකින් දර්ශකයගේ වැඩි වෙලාද 9කින් වැඩි වෙලා නේද එහෙනම් උද්දමනය හොයන්නේ කොහමද උද්දමනය හොයන්නේ දර්ශකයගේ වැඩි වෙච්ච ප්‍රමාණය 9යි ඕක බෙදනවා 15 ඉඳලා 16 දක්වා සාමාන්‍ය මිල මට්ටමේ වැඩි වීම අහන්නේ 14 ඉඳලා නෙමෙයි එහෙනම් මොකද කරන්න ඕන 15 දර්ශකයගේ කීයද කියලා බලන්න වැඩි උනේ 110 ඉඳලා 119ට වැඩි වීම 9යි කියර සාපේක්ෂවද අපි බලන්නේ 2015 වල සාපේක්ෂව නම් 15 දර්ශකයට සාපේක්ෂව කොච්චරකින් වැඩිද කියලා අපිට බලන්න 10යි වැඩි වීම ප්‍රතිශතය හොයන්නේ ඉතින් 100%ෙන් වැඩි කරනවා මේ උද්දමනයක් නෝනේ ඉතින් 100%ෙන් වැඩි කරනවා එතකොට ඔයගලන්ට උත්තරයක් එනවා 8.1යි 8යි කියන ආ තම උත්තරය කොබන් උත්තරේ දාලාද කියලා කවුරුත් 119 නෙමෙයි මොකද දන්නවද දැන් සිර 19 නොවිච් එක මම මෙතනත් කිව්වා දැන් හිතන්නකෝ මේ අහලා තියෙන්නේ 2015 සිට 16 දක්වා සාමාන්‍ය මිල මට්ටමේ වැඩිවීම දැන් ඔයගොල්ලන්ගේ අහුවන 2016 උද්දමන අනුපාතය පදනම් වර්ෂයට සාපේක්ෂව කීයද කියලා අහුවනම් එහෙනම් 100 ඉඳලා 19ට 119 කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් හරිද හැබැයි මේ අහන්නේ 15 සිට 16 දක්වා සාමාන්‍ය මිල මට්ටමේ වැඩිවීම එතකොට අපි බලන්න ඕනේ 15 දර්ශකයේ 16 දර්ශකයේ අතර වෙනස හොයලා 15 දර්ශකයට සාපේක්ෂව දෙයතනකම මෙහෙම දින තිබ්බා කියලා 2018 දර්ශකයාගේ 125යි 2019 දර්ශකයාගේ 136යි කියලා. දැන් 18 ඉඳලා 19 උද්දමනේ හොයන්නේ කොහමද? 18 ඉඳලා 19 උද්දමනේ හොයන්නේ කොච්චරකින් වැඩි වෙලා දර්ශකයාගේ 11කින් වැඩි වෙලා 11 වැඩි වුණේ කීයද කියලාද 125 තිබිලා. ඕක 100%ෙන් වැඩි කරනවා. දැක්ක. අර කියන්නේ 15 ඉඳලා 16 දක්වා 15යි 16 අතර වෙච්ච ප්‍රතිශත වෙනස නේ හන්නේ. එතකොට හැමදෙස්සම මේ අවුරුද්දක තමයි සලකන්නේ නේද? පැහැදිලි නේ? හරි. දැන් ඔයගොල්ලෝ ටග් ගාලා කරන්න අනිත් ප්‍රශ්න. තව ඊළඟ ස්ලයිඩ් එකෙත් MCQ එකක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක්. මේක කරන්න දැස් මහතාගේ වැටුප පාරිභෝගික මිල දර්ශකයා සම්බන්ධ කර ඇත. දැන් පාරිභෝගික මිල දර්ශකයේ ජීවන විදම් දර්ශකයක් විදිහට භාවිත කරනවා. පාරිභෝගික මිල දර්ශකය වැඩි වෙනකොට දැස් මහතාගේ වැටුපත් වැඩි කරනවා. 15 වසරේ ආරම්භයේදී ඔහුගේ මාසික වැටුප 85,000ක් වුණා. ඒ වෙලාවේදී CPI යගේ 1360. 16 වසර ආරම්භයේදී CPI යගේ වැඩි වෙලා තියෙනවලු 1675ට. එහෙනම් ඔහුගේ වැටුප පහ වැටු පහල වැඩි කියන්නේ
ඒකට උත්තර කො මේ කලින් උත්තර දුන්න කට්ටියට මොකද උනේ කවුරුත් සද්ද නැහැ මේකට උත්තරේ කියන්න उत्तम अनुपात की अंतिम उत्तर वेटुप गलपन जीवन विधान दर्शक भावित पारिभोग दर्शक सापेक्ष గలపన్నా ములింహోయన మొకద్ద ములింహోయనోన మొకద్ద కొచ్చరిగే మెడి ఉనాది కనే కొచ్చరిగే మెడి ఉనాది కనే మొకద్ద ఉద్దవన అనుపాతే సమహాయన నేద ఉద్దవన అనుపాతే హోయన్న కొహమద దర్శక దికే వెనసెన్ నేద ఎనం ఉద్దమన ఉద్దమనే హోయన్న అపి ములిం హోయన్నోన దర్శక దికే వెనస దెన్ 2016 ది దర్శకే కి కొచ్చరద 2016 దర్శకే ఆగే మే దర్శక దిక అత్ర వెనస హోయన్నో 2016 దర్శకే ఆగే 1675 දස් 15 වෙනි දර්ශකයාගේ 1360 එන වෙනස කොච්චරද වෙනස කොච්චරද වෙනස 315යි නේද වෙනස 315 දැන් උද්දමනේ හොයන්නේ කොහමද උද්දමනේ හොයන්නේ වෙනස වෙච්ච 315 කින් වැඩි වෙලා තින වැඩි උනේ 2015 වට සාපේක්ෂවනේ 2015 යගේ 1360යි ඕක 100 න් වැඩි කරන්න ඕනේ එතකොට අපේ උත්තරයක් කියනවා वेटे हम सीट विसी उत्तर दुद्धा मे आगे सीट विसी उद्दाने मे आगे मिल दी नमक दी वेट तेगा वेडिकोने इकदान उद्दमन अनुपाते उद्दमन अनुपाते विसी दशम करना बेदली वर्ला दशम दिखाई तुन अकरा इकदान दशम दिखाई तुने वेडिकरा उत्तर एक लक्ष हर दास दशम स्थान एक लक्ष हर दास ऐसे असू हत दशम हाक्यना दशम स्थान गर्तन दारती उत्तर हर गुत्तर हर मगर दशम स्थान हर मैट कर විසිතුන ගත්තත් ප්‍රමාණවත්. හරි. දැන් පන්ති ඉවර කරන කලින් මට මේ ප්‍රශ්නේ අන්තිම කැලම් අපි එක්කල්ලයි. මේකේ අන්තිම කැලල අපි කළේ නෑ. මම දර්ශක අර්ථකථනයේදී සිදු කරන සුලභ වැරදි පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කරන්න. දැන් මේ කෙටියෙන් සාකච්ඡා කරන්න කොහොමද පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. කෙටියෙන් සාකච්ඡා කරන්න කිව්වම මොකද කරන්න ඕනේ? පොඩ්ඩක් විස්තර කරන්නත් ඕනේ. හරිද? දැන් වැරදි පිළිබඳ අර්ථකථනයක් තමයි කරන්න ඕනේ. දැන් මේ වගේ කිව්වහම දැන් අර මුලින් කලින් එකක මම අදහස් කිව්වේ මොනවද? දර්ශක ගොඩනැගීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. පදනම වර්ෂය තෝරගන්න ඕනේ. වරෝ මේ වැටි. දැන් මෙතන අහන්නේ මේ වෙන්න පුළුවන් වැරදි ගැන. සුලභ වැරදි ගැන. ඒතර වෙන්න පුළුවන් වැරද්දක් තමයි एक प्रधान वैर बांड आदेश ने सल नुगनी बांड आदेश सल नुगनी मारद विस्तर इतर अभी बोलवा पदना वर्षे भावता करप बांड पैसे बांड किसी काले पशु आदेश ने भी विना बांड पेमीनी इतर मुखदेन इतकोट वर्तमान वर्तमाने पदन वर्षे बांड भावित पारिभोगिकियान
පාරිභෝගිකයන්ගේ ඇත්ත පාරිභෝගික කරා පරිභෝජනය කරන රටාව පිළිබු නොවී තිබිය හැක. එහිඳ දර්ශකේ දර්ශකෙන් අපට නිවැරදි අවබෝධයක් මෙලමට වෙනස් වීම ගැන නිවැරදිම අවබෝධයක් නිර්වාද්‍යම අවබෝධයක් ලබා නොදී තිබිය හැක මේ භාණ්ඩ ආදේශනේ සිදු වෙලා තියෙන හින්දා. හරිද? ඔක එක හේතු එක කරුණ. අනිත් තව කරුණ තමයි තව කරුණක් තමයි මොනවහරි නිශ්චිත දර්ශකයක් භාවිතා කරලා ඉවර වෙලා අපි පොදු නිගමන වලට එළඹීම. නිශ්චිත දර්ශකයක් භාවිතා කරලා පොදු නිගමන වලට එළඹීම. හරිද? දැන් ඕකෙන් කියවෙන්නේ දැන් මේ සාමාන්‍යයෙන් අපි කොළඹ කොළඹ පාරිභෝගික නිලදර්ශකයෙන් මනින්නේ සාමාන්‍ය පෞලක ජීවන වියදම. හරිද? සාමාන්‍ය පෞලක පරිභෝජන රටා සාමාන්‍ය පරිභෝගික සාමාන්‍ය පෞලක පරිභෝජන රටාව තමයි මේ කොළඹ කොළඹ පාරිභෝගික නිලදර්ශකයෙන් මනින්නේ. දැන් ඕක බල්ල ඉවර වෙලා අපි ලංකාවේ හැම පෞලකටම ඕක මේ දර්ශකයාගේ යොදන්න ගියොත් එහෙම ඒක සාධාරණ නොවෙන්න පුළුවන්. අපි මේ දර්ශකය මේක නිශ්චිත දර්ශකයක් නේ. කොළඹ සාමාන්‍ය පවුලක් සඳහා ගන්න කරපු දර්ශකයක් තමයි මේ දර්ශකය. ඒතර ওই දර්ශකේ පොදු දර්ශකයක් විදිහට භාවිතා කළොත් මේක වැරදි. ඒතර නිශ්චිත දර්ශකයක් භාවිතා කරලා ඉවරලා පොදු නිගමන දෙලබීම ඇවිල්ලා දර්ශකාර්ථකථනෙදි කරන වැරද්දක් කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. තව කරුණක් තමයි අනිත් එක තමයි මේ දර්ශක ගැන තියෙන දැනුමේ අඩුපාඩුක. දර්ශක අර්ථකථනය සඳහා දර්ශක පිළිබඳ තිබෙන දැනුමේ අඩුපාඩුක. දැනුමේ අඩුපාඩුකම් තියෙන පුළුවන් දර්ශක අර්ථකථනය කිරීම සඳහා. ඒ කියන්නේ මේ දර්ශකයෙන් කියවෙන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ට හරියට අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් තොගමිල දර්ශකයේ තියෙනවනේ. තොගමිල දර්ශකයේ දිහා බල්ලිවරලා පාරිභෝගික මිල දර්ශකයේ මිනිසුන්ගේ පරිභෝජනය කරන මිනිසු පරිභෝජනය කරන පාරිභෝගික මිල දර්ශකයට දාලා භාණ්ඩ සේවාවල මිල ගණන් ගැන අපි ප්‍රකාශ කරන්න ගියොත් එහෙම එතන වැරදි නේද? එහෙනම් අපි කියන්න ඕනේ විවිධ ආර්ථික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා ඒ සඳහා අදාළ සුදුසුම දර්ශකය භාවිතා කළ යුතුයි. උදාහරණයක් ලෙස පාරිභෝගික මිල දර්ශකයක් භාවිතා කළ යුතුයි මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ සේවාවල මිල වෙනස් වීම සඳහා එසදා තොග මිල දර්ශකය භාවිතා කිරීම සුදුසු නොවේ. හරිද? අන්න ඒ වගේ එකක් අන්න ඒ වගේ දර්ශකය ගැන හරියට දැනුවත් වීමත් අවශ්‍යයි. දැනුවත් වීම අඩුපාඩුකම් තිබුණත් එකක් ප්‍රශ්නයක්. තව කරුණක් තමයි අපි මම මේක කලිනුත් කිව්වා දර්ශක අර්ථකථනයේ මගේ දර්ශකයක් තුලින් භාණ්ඩ සේවාවල තත්ත්වය ගැන ක්වොලිටි එක ගැන තත්ත්වය ගැන කියවෙන්නේ නැහැ. ඒකේ මිල මට්ටම ගැන විතරයි කියවෙන්නේ. එතකොට දර්ශකයක අගේ වැඩිම අඩුවීමෙන් භාණ්ඩ සේවාවල තත්ත්වය ගැන කිසියම් කෙනෙක් ප්‍රකාශ කරන්න යනවා නම් ඒකත් වැරද්දක්. හරිද? ඔය වගේ කරුණු කීපයක් විස්තර කළා නම් මේ වගේ ප්‍රශ්නයකට ප්‍රමාණවත්. එහෙනම් අපේ දර්ශක පාඩම එතනින් ඉවරයි. මේ දර්ශක පාඩම එතනින් ඉවරයි. එහෙනම් අපි අදට පන්තිය නවත්තලා ඊළඟ සතිය අපි අලුත් පාඩම් පටන් ගමු. දැන් මම කියනවා ටියුට් එක ඉවර ඇති. ඊළඟ සතියේ අදාළ පාඩම අතර ඉල්ලුම් සැපියුම් නීතියෙන් පටන් ගන්න පාඩමක් තියෙනවා. මේ පාඩම අදාළ ටියුට් එකත් එන්න. ඒතර ඔයගොල්ලන්ට වෙලාව තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලාගෙන සූදානම් වෙලා ඉන්න පුළුවන්. එතකොට වඩාත් හොඳින් මේ පාඩම කරගෙන යන්න පුළුවන්. මේකට අදාළ දැන් ඔයගොල්ලෝ පසුගිය විභාග ප්‍රශ්නත් හොයාගෙන මේකට අදාළ තවත් ප්‍රශ්න හදන්න. හතර මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මගේ ලබන සතිය අහන්න. එහෙම නැත්නම් ඊමේල් එකක් දාන්න. එහෙනම් හොඳට වැඩ කරලා අපි අදට පාඩම නවත්තමු. ස්තුතියි.